dizi dizi sarasavi pindin dorin durate dor madala සංසාරේ
මට මහා පුදුමයක් තියෙනවා. ගොරබිරම් සංසාර ග්‍රීස්මෙන් තැවි තැවි දැවි දැවි අපි ඔහේ යනවා. නමුත් නවතින තැන මොකද්ද? වෙලාවකට එහෙම හිතන ඔය මහා බරපතල වචන වලින් මේ හිතෙන්නේ නැහැ. නිකන් සරල වචන වලින් හිතෙන්නේ ගොරබිරම් සංසාර ග්‍රීස්ම යනවා කිව්වට ඒ වචන වලින් හිතෙන්නේ නැහැ. එහෙම හිතුණාට අපිට ලියවෙන්නේ නැහැ. මට හිතාගන්න බෑ අපට එහෙම ලියවෙන්නේ නැත්තේ අපේ මොකක් හරි පාපයක්ද, අපේ කර්මයක්ද? අපට එහෙම ලස්සන කාව්‍යාත්මක සිතුවිලි එන්නේ නැහැ. බුදුහාමුදුරු අපි දකින්න ඇති, දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති, නිවන් දකින්න පින් මදි වෙන්න ඇති කියලා හරි ලස්සනට පෙළ ගැස්සিলা අපට හිතෙන්නේ. අපිට හිතෙනවා මේක අපේ නොලැබීම, අපේ කර්මේ. අර මේ කියලා අපිට සරල වචන වලින් හිතනවා, ලොකු වචන වලින්ම නෙවෙයි. අපිට ඒක ලියවෙන්නේ නැහැ. එහෙම ලියවෙන්නටත් මහා පිනක් තියෙන්න ඕන. මම හිතන සසර පුරා රැස් කරගත් පින් කඳක මහිමයෙන් තමයි එහෙම කාව්‍යාත්මක සිතිවිලි එන්නේ. බණ මග ගී මගක් බවට පත් කරගත් යතිවර සඳ පූජ්‍යපාද රමුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ 40 වසරක ශාස්ත්‍රීය මෙහෙවර අගය කරන්න අපි විශේෂ දොරමඩලාවක් සූදානම් කළා. මම අද වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොපමණ පිරිසක් මෙහි ඉන්නවද කියලා අපේ ප්‍රේක්ෂක ජනතාවට හොඳටම පේනවා. තවත් ඉන්නවා. ඊපස්සේ මම කල්පනා කළා මේ අපේ මැදිරියේ බිත්ති කඩලවත් මේ ගෙන්නට ඒ තරම් අපේ රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ රචනා කරපු ගීත ගායනා කරපු අය ඉන්නවා, ගායකයෝ ඉන්නවා, ගායිකාවෝ ඉන්නවා. බලපුවාම කතා කරන්න අයත් ඉන්නවා සෑහෙන පිරිසක්. මේ මහින්ද සරණගේ මහත්තයෝ බිත්ති කඩලා තමයි දාන්නේ. ඉතින් අන්තිමට කොහොම හරි අකමැත්තෙන් වුණත් අපි යම්සි පිරිසක්කට සීමා කරගත්ත වැඩසටහන. නමුත් තවත් පිරිසක් එළියේ ඉන්නවා. මා මුලින්ම හඳුන්වා දෙන්න අපේ ආරාධනෙන් අදොරමඩලාව සංවාදාත්මක හරසන්නේට වැඩම කර සිටිනවා අපේ ප්‍රධාන සම්පත්ධාරී ස්වාමීන් වහන්සේ නමක් දොරමඩලාව ශක්තිමත් කරන, පෝෂණය කරන මහාචාර්ය පූජ්‍යපාද බෙල්ලංගුල විමලරතන නායක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා. ශ්‍රී ජයවන්තපුර විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන් වහන්සේ ගෞරවණීයව දොරමඩලාවට පිළිගන්න අතරේ අපේ කතාබහට ලක් වෙන අපේ කථානායක ස්වාමීන් වහන්සේ කියන්ටත් පුළුවන් පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ මා නමස්කාර පූර්වකව පිළිගන්නවා. සාමාන්‍යයෙන් සංගීත ක්ෂේත්‍රයේ පොඩි මල්ලිලාට නංගිලාට ලොකු අයියලා දෙන්නෙක් ඉන්නවා. තවත් අයියලා ඉන්නවා, වරදවයිතට එපා. ඒ ලොකු අයියලා දෙන්නම අද දොරමඩලාව ඉන්නවා. කලාතුරකින් දකින්ට ලැබෙන දෙයක් වේ. ඉස්සර නම් ඔය ඔල්ලෝ එකට තමයි ඉඳලා තියෙන එක කාමරවල එක තැන්වල වැඩ කරපු අය. හැබැයි දැන් ටිකක් මේ ක්ෂේත්‍රයේදී හම්බ වෙනවා අඩුයි. මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි සූරින් ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා. මේ රටේ දසදහස් සංඛ්‍යාත සංගීත විද්‍යාර්ථීන්ගේ ආදරණීය මහැදුරුතුමා. මම හිතන දහස් ගණනකට ශිල්ප ලබා දීලා ඇති. ඒ වගේම ශිල්පියෙක් හැටියට, සංගීත වේදිකෙක් හැටියට, සංගීත අධ්‍යක්ෂවරයෙක් හැටියට මහා කාර්යභාරයක් කරපු අපේ රටේ විශිෂ්ට සංගීත වේදිකෙක් මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි සූරින් ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා. අනෙක් ලොකු අයියා ආචාර්ය වික්ටර් රත්නායක සූරින් ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා. අපේ දොරමඩලාවේ ප්‍රධාන සම්පත්ධාරියෙක්, මේ වැඩසටහන පෝෂණය කරන්නට මහා ලොකු කාර්යභාරයක් කරපු අපේ රටේ විශිෂ්ට සංගීතවේදියෙක්, ගායන වේදියෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, ගුරුවරයෙක් ආදී වශයෙන් හැඳින්වීම් ගණනාවක් දෙන්න පුළුවන් කෙනෙක්. ඔය අයියල මලිලා කතාවල් වලට මට බැනුම් අහන්නත් වෙන්න තියෙනවා. නමුත් ඒ සමහරු දෙනවා එක එක නම් හැඳින්වීම්. මා දන්නේ නැහැ ටීඑම් ජයරත්න මහත්තයලා, එන්ඩ්‍රු ජයගුරු මහත්තයලා මොන හැඳින්වීම් දෙයිද කියලා. ඉතින් මා වැරදි නම් නිවැරදි කරන්නත් ඕන කෙනෙකුට අයිතිය තියෙනවා. ඒ වගේම රටක් ආදරය කරන, අදත් ශාලාවක් පුරවන්න පුළුවන් දහස් ගණනක සෙනගකින් වශී වෙන හඬක් තියෙන ආදරණීය ටීඑම් ජයරත්න සංගීතවේදියාණන්, ප්‍රවීණ සංගීතවේදියෙක්, ජනකාන්ත ගායන වේදියෙක්, මේ අනික් හැමෝම වගේ ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්න අපේ ප්‍රධාන සම්පත්ධාරී ගෞරවනීයව පිළිගන්නවා. විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා සංගීතවේදියෙක්, අධ්‍යාපන වේදියෙක්, අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක්. මම හිතන්නේ මේ තවත් පරම්පරාවක සංකේතයක් හැටියට හඳුන්වා දෙන්නත් පුළුවන් එඩ්වඩ් ජයකොඩි මහත්තයා. දැන් වාඩි වෙලා ඉන්න පිළිවෙල බලපුවාමත් නේද මහින්ද මහත්තයෝ, නිකන් එක්තරා මේ පරම්පරා කීපයක සංකේත වගේත් පේනවා නේද? ඒ වගේන පස්සේ කතා කරමු. ඒ වගේම අපි කවුරුත් ආදරය කරන, ඉතාමත්ම ලයන්විත හඬක් තියෙන, අර්ථවත් ගීත රසක් ගායනා කරපු ආදරණීය ගායන ශිල්පියෙක්, සංගීතවේදියෙක් කරුණරත්න දිවුල්ගණේ මහත්මයා ඔබත් ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම ප්‍රවීණ ගීත රචකයෙක්
සාහිත්‍යවේදී කැරිට කවුරුත් දන්න හඳුන මහින්ද දිසානායක මහත්මයා ඔබත් ඉතාමත්ම ගෞරවනීයව පිළිගන්නවා අපට ලොකු ශක්තියක් ලබා දෙනවා ප්‍රවීණ සංගීතවේදී සමන්ත පෙරේර මහත්මයා ඇතුළු අපේ වාද්‍ය වෘන්දය ඔබ සියලු දෙනාත් පිළිගන්න අතරේ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අපිට ධර්මානුකූල ප්‍රවේශයක් ලබා දෙන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මේ ශාස්ත්‍රීය කාර්යභාරය කොයිතරම් වටිනා එකක්ද ඒක වචනවලට පෙරලන්න ටිකක් අමාරුයි අපිට ප්‍රවේශයක් ලබා දෙන හැටි මම ඔබ වහන්සේට ආරාධනා කරනවා පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනියටත් මේ දොරමඩලාව කියන මේ සුවිශේෂ නිර්මාණාත්මක වැඩසටහන ආරම්භයේ ඉඳලා අද දක්වා වසර ගණනාවක් මේවන අපේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මයාටත් මෙවැනි වැඩසටහනක් අපේ සිද්ධාර්ථ හාමුදුරුවෝ වෙනුවෙන් උන්වහන්සේගේ මේ ගේය පද රචනා ආරම්භ කරලා 40 වසරක් පිරීම නිමිති කරගෙන ඒ සඳහා උන්වහන්සේට කරන උපහාරයක් හැටියට මේ මේ මං හිතන්නේ ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් එක මොහොතක නරඹන වැඩසටහන අපි බැලුවොත් අංක එකට ගැනෙන මේ වැඩසටහනේ උන්වහන්සේට ඒ අවස්ථාව ඒ ගෞරවය ලබා දීම ගැන අපි පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. දෙවනුව මේ වැඩසටහනට මේ සංගීත ශාස්ත්‍රයට හෝ ඒ වගේම මේ ධර්ම සංනිවේදන අද තියෙන ජනප්‍රිය සංවේදකයන්ගේ ගණයට හෝ නොඇටෙන මම වගේ දූණෙක් කොට ආරාධනා කිරීම ගැනත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇත්තෙන්ම මම මේ සිද්ධාර්ථ හාමුදුරන්ට එන්න ඉස්සෙල්ලා ඔබතුමාගෙන් වෙලාව ලැබෙනවද මන් දන්නේ නැහැ. මේ සිද්ධාර්ථ හාමුදුරුවෝ රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ අද ලංකාවේ මේ ගීත රචනා ශාස්ත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් කරපු මේ යුගයේ සුවිශේෂී යතිවරයන් වහන්සේ නමක් කියන එක කියන්න ඕනේ නැහැ. උන්වහන්සේ ඒ තැනට එන්න අපේ මේ යති පරපුරේ ඉතිහාසයේ ඒ පාර කොහොමද උන්වහන්සේට හැදුනේ? සාමාන්‍ය වශයෙන් අපි කතා කළොත් එහෙම මේ හාමුදුරුවරුන්ට මේ ගීපද රචනා කරන්න උන්වහන්සේට කැපද? අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ හාමුදුරුවන්ට කැප අකැප කියලානේ. කැප දේවල් තියෙනවා අකැප දේවල් තියෙනවා. දැන් මේක හාමුදුරු කෙනෙකුට මේ කැප දෙයක්ද කියලා බොහෝ දෙනා අතර විවිධ මතිමතාන්තර තිබුණා. සහ අතීතයේ තියෙන ඇති මේ ගීත විතරක් නෙමෙයි මම හිතන්නේ අපේ සම්පූර්ණ මේ සිංහල සාහිත්‍යම අපි අරගත්තොත් සිංහල සාහිත්‍යම මේ සමහර ගිහි විද්වතුන් විදග්ධ වූ විද්වතුන් කියලා තියෙන අවස්ථා තියෙනවා මේ අපිට තියෙන්නේ මේ ලංකාවේ මේ යති සාහිත්‍යයක් කියලා. මේ හාමුදුරුවෝ තමයි මේ අපේ සිංහල සාහිත්‍යයේ ගද්‍ය කාව්‍ය පද්‍ය කාව්‍ය ගී ඕවා ලිව්වේ. ඒ නිසා තමයි අපිට ඔය බටහිර සාහිත්‍ය වගේ එහෙම නිර්මාණ අපිට බිහි වුණේ නැත්ත කියලා ඔහොම කතන්දරත් විවේචන සාහිත්‍ය විවේචනවලදී කියලා තියෙනවා. මොකද හාමුදුරුවෝ සාමාන්‍ය ලෞකික ජීවිතයේ සැප සම්පත් ගැන ලෞකික ජීවිතයේ වින්දනයන් ගැන රට මුල් වෙච්ච මේ කෘති කරලා නැහැ අතීතේ. දැන් අපි ගත්තොත් එහෙම අමා වතුර ගත්තොත් බුත්සරණ ගත්තොත් සද්ධර්ම රත්නාවලිය ගත්තොත් ඒ ගද්ද කාව්‍ය. ඒ වගේම පද්ද කාව්‍ය පසු කාලේ කෝට්ටි යුගයේ වෙනකොට මේ
ශ්‍රී රාහුල මාහිමියෝ තොටගමුවේ මේ ලංකාවේ ශ්‍රේෂ්ඨම දැන් පරකුම්බා මේ රජුරෝ ලිව්ව මේ කෞසිල් වෙන වගේ එකක් හැර මම හිතන්නේ ලංකාවේ ජනප්‍රියම ඒ කාලේ ජනප්‍රියම කවිය තමයි තොටගමුවේ ශ්‍රී රාහුල හම්දුරු. එතකොට වැත්තව හම්දුරු ගුත්තිලේ ලියාපු. එතකොට ඒ කාලේ මම හිතන්නේ මම කියන්න ආවේ රාහුල හරුවන්ටත් බැනපුවා ඇති. උන්වහන්සේව විවේචනය කරපුවා ඇති මේ රාහුල හම්දුරෝ කියන්නේ නිකං කෙනෙක් නෙමෙයි සංඝරාජ. උන්වහන්සේම ලියලා තියෙනවා මේ සියල්ලෝ වියතුන්ට සිළුමිණි කියලා. මම මේ ලෝකේ ඉන්න අනිත් වියතුන්ට මේ සිළුමිණක් වගේ. නමුත් මේ හාමුදුරුවෝ මේ ශෘංගාරාත්මක කවි ලියලා තියෙනවායි කියලා. දැන් ඔය සැලලීනී එන ලලනාවන්ගේ නැටුම් විලාසයන් ඒ වගේ සම්බන්ධ කවි ලියලා තියෙන ඒවා. ඉතින් මේ නමුත් මේ කාව්‍ය නිර්මාණ කියන ඒවා යුගයෙන් යුගයට ඒ යතිවරුන් විසින් ඒ තමන්ගේ ප්‍රතිභාව නිර්මාණ කෞශල්‍ය මේ සාහිත්‍යය ඇතුළත උන්වහන්සේලාගේ ඒ සීමාව ඇතුළත පෙන්වලා තියෙනවා. යම්කිසි සීමාවක් අපිට තියෙනවා අපේ නිර්මාණ කරන්න. ඉතින් ඒ වගේ බැලුවාම කාව්‍ය කවි ලියන්න හොඳ නම් ඒ කවිම තමයි ඇත්තම මේ ගී කියලත් කියන්නේ ඒකත් කාව්‍යයක්. ගීත කාව්‍යයක්. ඉතින් මෑත කාලේ ඇත්තෙන්ම දැන් අද මේ ගීත කාව්‍යයත් එක්ක එහෙම නැත්නම් මේ ගීතය කියන එක හුඟක් ජනප්‍රිය වුණා සමාජය තුළ. මේ ගුවන් විදුලිය එවාගේම රූපවාහිනිය මේ ජනමාධ්‍ය මේ විද්‍යුත් මාධ්‍යත් එක්ක මොකද ඒවා ජනතාවට සමීපයි බොහොම. එතකොට ඒ මාධ්‍යත් එනවා එක්කම වගේ තමයි දැන් ගුවන් විදුලි මාධ්‍යයෙන් පළවෙනි වරට මට මතකයි සිද්ධාර්ථ ආරොත් කියයි සමානට මගේ ගුරුවරේ මගේ සාහිත්‍ය ගුරුවරයා මේ වැලමිටියාවේ ධම්මරක්කිත කියන හාමුදුරුවෝ මේ ගුවන් විදුලියේ ගීත නාටකයකට මේ මම හිතන්නේ මේ අපේ මාචාර්තුමා එක්ක නිර්මාණය කළා තියෙන්නේ බොහොම සමීප ඉන්දියාවේ මේ ඒ හාමුදුරුවෝ එකට අධ්‍යාපනය ලබන කාලේ ඉඳලා තියෙනවා. මතකනම් කොටසක් ගායනා කරලා තියෙනවා. ඔව් පෙන්නයි. ඔව්. ඉතින් ඒ හාමුදුරුවන්ගෙන් පස්සේ ඒකත් එච්චර ප්‍රසිද්ධ වුණේ නැහැ ලොකුවට. මේ ගීත ගායනා කළයි කියලා අපිට පෙන්නුවෙත් නැහැ. අපි ඉගෙන ගන්න කාලේ මම ගී ලියනවායි කියලා. ඉතින් ඊට පස්සේ තමයි සිද්ධාර්ථ හාමුදුරුවෝ මේ ගීත රචනා කරන්න පටන් ගත්තේ. ඒක මම හිතන්නේ උන්වහන්සේට එක්තරා අභියෝගයක් වෙන්න ඇති. ඒ පළමුවෙන්ම මම මේ ගීත ලිව්වාම මේවට මිනිස්සු මොනවා කියයිද? මේවට මේ භික්ෂුන් වහන්සේලා හැටියට අපේ සංඝ සමාජයෙන් මේකට කෙබඳු ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා ওই වගේ දේවල් එන්න ඇති. නමුත් උන්වහන්සේගේ નિસર્ગ කවිත්වය උන්වහන්සේ යොමු කළේ මේ ඉදා අනිත් අය තෝරාගත් මගට වඩා මේ කවි මග. හැබැයි උන්වහන්සේ ඒ සීමාව ක්ෂේත්‍රය හොඳින් හඳුනාගෙන තියෙනවා. මගේ ක්ෂේත්‍රය මොකද්ද කියලා හොඳින් හඳුනාගෙන තියෙනවා. පසුවට මම ඒ ගැන පසු අවස්ථාවක් ලැබුණොත් කියන්නම්. දැනට මේ පෙරවදනක් හැටියට ওই ටික තමයි අත වශයෙන් ප්‍රකාශ කළ යුතු වෙන්නේ මේ වෙලාවේ. සීගිරි කැටපත් පවුරේ සුමට කැටපත් පවුරේ ගී විරිතෙන් ගී ලියු භික්ෂුන් වහන්සේලා ගැන වාර්තා වෙලා තියෙන ගී විරිතෙන් ඒ අදාපි කියන ගීතම නොවෙන්ට පුළ හැබැයි ගී විරිතෙන් ලියලා තියෙනවා කාව්‍යාත්මක අදහස් භික්ෂුන් වහන්සේලා. අපේ නායක ස්වාමීන් වහන්සේ දේශනා කළ ආකාරයටම රාහුල හාමුදුරුවෝ වීදාගම හාමුදුරුවෝ වැත්තෑවේ හාමුදුරුවෝ ලියපු කෘති ටික අයින් කළොත් අපට සාහිත්‍ය කියලා මොනවද ඉතුරු වෙන්නේ අන්තිමට? රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ ගීත ටිකත් කාට හරි අයින් කරගන්න ඕන නම් අන්තිමට ඉතුරු වෙනවා යම් ප්‍රමාණයක්. කොච්චර හිඩසක් ඇති වෙනවද කියලා ඕන කෙනෙකුට හිතා ගන්න හැකියාව තියෙනවා. අපි දොරමඩලාවක් සංවිධානය කළේ මේ වෙනුවෙන්ම උන්වහන්සේ රචනා කරපු ගීත නිකම්ම ගීත නෙවෙයි. සමාජයක් ගැන කතා කරන ගීත, යුගයක් ගැන කතා කරන ගීත, මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්යන් ගැන කතා කරන ගීත, බණ කියන ගීත.
ඉතින් අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙන හින්දා තමයි අපි විශේෂ දොරමඩලාවක් සංවිධානය කළේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කතා කරන්න කලින් අපේ මහාචාර්යතුමාට මතක නම් අර වැලමිටියාවේ ධම්මරක්කිත ස්වාමීන් වහන්සේ රචනා කරපු ඒ ගීයක කොටසක් අපිට ගායනා කරලා පෙන්නුවත් වඩන උන්වහන්සේටත් උපහාරයක් හැටියට. ඉරිසෙල්ලා උන්වහන්සේ ගැන කියන්න ඕනේ. උන්වහන්සේ ලක්නව් සරසවි හින්දි භාෂාව හදාරන කාලේ මම වාත්කාණ්ඩේ සරසවියේ සංගීත විශාරද උපාධිය හැදෑරුවේ. එවකට උන්වහන්සේ හිතේම කවි සින්දු වගේ ලියනවා. මම දැක්ක මට පෙන්නනවා. ඉතින් මම කිව්වා අපේ ආමතුරනේ මේවා ගීත වශයෙන් ගායන හොඳ ඒවා මේ කවදාද අපි ගායමු කියලා. කොහොමද අපි දෙගොල්ලම එක කාලය වගේ ලංකාවට පැමිණියේ. මම ගුවන් සංස්ථාවේ සරලගේ පරීක්ෂණ හැමත් වෙලා ගීත නාටකයක් හම්බුණා. මං කල්පනා කළ වෙසක් කරන ගීත නාටකය ලියවන්න ඕනේ වැල්මෙති හමුදුරන්ට කියලා තමයි කියලා. උන්වහන්සේ ලිව්වා අනුම ගීත නාටකය. අනුම ගීත නාටකයේ එක ගීතයක් තියෙනවා සිත් නෙත් මහත් තදින ගත් ගත් ගමන් බදින සත්පකට දුක් දෙමන තුන්ගා සතර බේ නැති කරන අදිටනින් හදපෙන කොමලතෝන් අසුග පිට නැංගා. ඒක මුලින්ම මං කියන දුන්නේ අපි වික්ට මල්ලිට මතකද? මතක නෑ. ඒක අයාලේ ගියා මං කිව්ව ඊට පස්සේ ගීතේ. ඒ ගීතේ රචනා කරේ උන්වහන්සේගේ හදවතේ තිබුණ ඇඟේ තිබුණ රිද්මයන් නැත්නම් ගෙත ලියන්න බෑනේ. ඉතින් උන්වහන්සේ ලිව්වේ තුරගා වන්න ආශ්‍රිතව. තුරගාන් මාසිතව. තත්තනත්තාන කියන තුරගාන් ආශ්‍රිතව. ඒකේ තියෙනවා සත් සිත්නෙත් මාතක සත්පාගට දුක් දෙපන තුන්ගා සසර බේ නැති කරන අදටින් හදප. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාර අසපිට නැන්ගේ ප්‍රදේශයන්න නෙමේ දේශයක් නෙමේ සත්වකට දුක් දෙවන අදටින් හදපෙවුණ එක නැති කරන තමයි මහන්දම් පුරන්න මේ අසපිට නැන්ගේ ඒක එක තැනක තියෙනවා ගිලියලා කේසත් ඡේදනය කරපු තැන උන්වහන්සේ ඒ කේසත් ඡේදනය කරපු තැන කියනවා රන් කගෙන කෙස් කලබ. ඒ කෙස් කලබ ඡේදනය කරන්න නිකං කඩුවක් හරියන්නේ නැහැ. රන් කගක් වෙන්න ඕනේ. රන් කගෙන කෙස් කලබ කපා අහසට දමා සන්තෝෂයෙන් ගත පැවිදි අංග. ඒ කියන්නේ ඒ වගේ ගීතයක් එකල මං හිතන්නේ කවදාක ලියලා තිබුණ ඒ රිදම් එකේ. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ ඇති ගීත ලියන්න මොහොනේ නැහැ. කෙසේතත් අපේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේටත් මුල් අකුරු කියවෙන්නේ නැති එතනින් වෙන්න දෙයක මං හිතනවා. ඉතින් ඒතරට ගියත සංඛ්‍යාවක් අපේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා. කෙසේ වෙතත් මං උන්වහන්සේ මේ අපේ මතක් කරනවා සිහිපත් කරනවා අපේ වෙළඹෙන අර එන උන්වහන්සේ අපවත් වුණේ මේ ගිනිපෙන්ද කියන ගමේ ගිනිපෙන්ද මම ගියා මරණය මේ අපවත් වීම නිසා. උන්වහන්සේ අසනීපෙලා ඉන්දිසෙල මට කිව්වා අපි තව ගෙතනටයක් ලියලා අවසාන කමුතු ඒක අවසාන කරන්න හම්බුනේ නැහැ ලියාගෙන එක ගෙතන තාම මම හිතන්නේ මේ විද්‍යාලයක පිරෙන්නේ ඇති. හොඳයි. ඔය අපේ රටේ ඈත පුංචි ගම් ප්‍රසිද්ධ වුණේ ලෝක ප්‍රසිද්ධ වුණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නිසා, යතිවරයන්න් වහන්සේලා නිසා. බෙල්ලන් විල නම් ආය අමුතුයෙන් ප්‍රසිද්ධ වෙන්න දෙයක් නැහැ. පන්සල නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිසාත් ඒ ප්‍රකටයි. නමුත් රඹුකන කියන ගම ඔක රඹුකනනේ. රඹුකන නෙමෙයි රඹුකන. රඹුකන අල්කයන්ක් නැහැ. රඹුකන තියෙන්නේ කොහෙද කියලා අහනවා. දැන් රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ගැන නොදන්නා කෙනෙක් පුංචි දරුවෙක්වත් මේ සමාජයේ නැහැ. හැබැයි රඹුකන ගමේදී පුංචි කාලයේ ලැබූ අත්දැකීම් වෙන්ට ඇති ඔය ලියවෙන්නේ. තාම නොසිඳෙන උල්පතක් වගේ තාම ලියවෙනවා, තාම ලියවෙනවා, තාම හොඳම ගීත ටික තාම ලියලත් නැහැ මම හිතන උන්වහන්සේ හිතාගෙන ඉන්නේ තාම ලියවෙනවා. මේ උල්පත පුදුම මොරවක් කොරලේ මාතර දකුණු පළාතේ රඹුකණින් ආපු සුනිල දිය දහරක් මං හිතන්නේ අපේ හාමුදුරුවන්ටත් හඳ අවදි කරන්න අවස්ථාව තියෙනවා. මේ විශේෂයෙන් පුංචි කාලේ ගැන අපේ සමාජයේ නොදන්නා යමක් කියනවනම් වටිනවා. ඔය ඇත්තටම දැන් අපි ඈත ගම්වල ඉපදිච්ච සාමාන්‍ය පවුල්වල දරුවෝ දැන් මම ඉපදිලා තියෙන්නේ
එදදාස්ථන්සය පණහ වර්සයේ ඉපදිලා තියෙන වෙසප්පෝය දවසක ඒ වෙසප්පෝය දව ඉපදිච්ච නිසාම අපේ වැඩිහිටියල් දෙමවපු තීන්දු කරලා තියෙනවා මේ මහන කරන්න හොඳයි කියන තම්තේතාව. මම උස්මහත්වෙලා පාසලට වයසට වෙල්ලා මම ගිය ඉගෙනගන්නගේ පාසලට අල්ලපු වැටේ තියෙන්නේ පන්සලක්. ඒ විදුහල්පත්තිම අපි හැමදාම එකන් යන උදේට පන්සලට බුදුන් වඳින්න. ඉතින් ඒ චාරිකාවේ ඒ පැත්තෙන් ඒ කටයුතු සිද්ධ වෙන අතරේ අපේ ගෙවල් පැත්තෙනුත් ඔය බෞද්ධ බලපෑම් මහණ වෙන්න ඕන හතර වර්ගයක් නිවන් දකින්නයි කියන කතන්දර ටික කියවිලා ඒකේ අවසාන ප්‍රතිඵලයක් වශයෙන් තමයි මම රඹුකොන සිද්ධාර්ථගේ නම්ින් පැවිදි භාවයට පත් වෙලා භික්ෂුන් වහන්සේ නමක් වෙන්නේ. ඊට පස්සේ ඔය අපි විශ්වවිද්‍යාලවල ඉන්න කාලේ 70 දශකය සිංහල ගීතේ ඉතාම ස්වර්ණම යුගය හැටියට තමයි හඳුන්වන්නේ. ඒ කාලේ අපේ මහාචාර්ය සාන්තන්සේ මහත්මයා වික්‍රත්නායක මහත්මයා පුදුම හිතන ඒ කියන්නේ අදාහන ගීයනේ තාපයක් කියන තවත් අලුත් ගීයක්. තාපයක් කරන තවත් අලුත් ගීයක්. ඊළඟ සතියට යනකොටත් එහෙමයි. ඒ සතියෙන් සතිය මාසෙන් මාසේ පුදුම ආකාර විශ්මය ජනක විදියට මහා අප්‍රමාණ ගීත මාලාවක් අපේ ගීත සාහිත්‍යය එකතු වුණා පුදුම වේගයකින් ඉපදුනා. ඒ වෙලාවේ මාධ්‍යයක් විදිහට තිබ්බ ගුවන්විදුලිය නිසා මාධ්‍යයක් හැට ගුවන්විදුලිය පවනක් තිබෙච්ච නිසා මේවායි නිකුත් වෙච්ච මේ ප්‍රමිතිගත ගීත ඒ කියන්නේ මේ පද රචනාව ප්‍රමිතියට අහු වුණා සංගීතඥයෝ ඊට පස්සේ ඔවුන්ගේ ගායන හැකියාවල් මේ සියල්ලම ශ්‍රේණිගත වෙලා ප්‍රමිතිගත වෙලා තිබ්බා. ඒ නිසා ඒ වෙලාව පිටු වෙච්ච හැම ගීතයක්ම එකාකාරවම චමත්කාර ජනක ඉතාමත් අර්ථ අරුත්බර ස්වභාවිත ගීත බවට පත් වුණා. ඒ ගීතවලට සාන්දීමෙන් ලංකාවේ පාසල්වල විශ්වවිද්‍යාලවල ජන සමාජය තුළ ගීතය පිළිබඳ මහ විශාල පිළිබිඹුවක් ඇති වුණා. ශ්‍රී චන්දරත්න මානවසිංහ, වහගම සේකර, මඩලි සත්නායක, ඩෝල්ටන් අල්ලි, ඔය අපේම කී දල්ලි ඔයවාගේ විශාල ගීත රචක බලපුරකුත් හිටියා. ඉතින් ඒ නිසා ඒ ඇතිවෙච්ච උනන්දුව ඒකේ ආලෝකයේ අපරත් බලපෑවා. මට ඒ කාලේ හිතිච්ච එකක් තමයි මේ අවිවේකී සමාජ පරිසරය ජයගන්න පුළුවන් එකම කලා මාධ්‍යය තමයි ගීතය. දැන් සාමාන්‍යයෙන් අපි නවකතාවක් කියවොත් කෙටි කතාවක් කියවොත් ඒ වෙනුවෙන් අපි වෙන් වෙලා ඉන්න ඕනේ ඒ කටයුතු සඳහා. නමුත් අපේ අම්මලා තාත්තලාට වෙනත් නොයෙක් ශ්‍රාවකයින්ට තවත් වැඩක් අතිරේක වැඩක් කරන ගමන් පාඩම් කරන ගමන් පුළුවන් තමන් කැමති ගීතයට සවන් දීගෙන ඒ ගීතය රස විඳින්න පුළුවන්. අපේ අම්මලාට පුළුවන් ගෙදර දොරේ වැඩ කරන ගමන් යහපත් ගීතයක් ඇහුනොත් ඒකට සවන් දෙන්න පුළුවන්. අන්න ඒ වගේ නිරායාසයෙන් සහභාගී විය හැකි මාධ්‍යයක් හැටියටත් තිබුණා. ඒක නිසා මට හිතුණා මේ ගීතය හරහා ඒ ගීත දිනනවා කියන එක අර මේ හසන්ත මහත්තයා කිව්ව වගේම දේසි පාසු වැඩ නෙවෙයි ඒක. ඒ මේ ඒක මහා වෙරවීරියක් අරගෙන මහා දුෂ්කර ක්‍රියාවක් කළා. ගායකයන්ගෙන් බැනුම් අහලා සංගීතඥයන්ගෙන් බැනුම් අහලා එහෙම එක අමාරු ජොබ් එකක් මේක. මේ සාමාන්‍යයෙන් අර ගීතයක් ජනප්‍රිය වුණාම කිව්වට ඒ විදිහට දැන් අපි ගීත ලියලා තියෙන ලිව්වම ඒ වුණාට සමහරු කියන අපේ හන්ද ඒතර අමාරු වැඩක් නෙවෙයි කියලා. ඔය හතට පෙළි හතට ලියාගත්තාම වැඩේ හරි කියලා හිතනවා. වර්තමානයේ ඒ කතාව හරි. වර්තමානයේ ගී ලියන එකත් ලේසි, කියන එකත් ලේසි, සංගීත නිර්මාණයත් ලේසි. වර්තමානයේ හැමදේම ලේසිනේ. ක්ෂණිකයි. ක්ෂණික ආප්ප වගේ තමයි වර්තමානයේ ගීතය. එදා අතීතයේ ගීතය එහෙම නෙවෙයි. දැන් අපි පද රචනාවක් කරයින් පස්සේ ඒ පද රචනාව ගුවන් විදුලියට ගිහිල්ලා ඒක අපේ රටේ සංස්කෘතියට, සભ્યත්වයට, සීලාචාරකමට කොච්චර දුර බලපානවද කියලා ඔයාලගේ දේවල් ගොඩක් සරක බල තමයි ඒක අනුමත කරන්නේ. ඊට පස්සේ ඒකට ගැළපෙන සංගීතයක් නිර්මාණය වෙන්න ඕන. දැන් අද තමන්ගේ බිරිඳ යන රට ස්වාමියා දරුවයි මෙහෙ තනි වෙනවා. ඒ වෙනුවෙන් ගීතයක් ලියනවා, ගායනා කරනවා. ඒ ගීතයට පිට්ටනියවල ඩාන්ස් කරනවා. මෙන්න බෑනේ, මොකද මහා ඛේදවාචකයක් තමයි අම්මා වෙන් වෙලා යනවායි කියන එක. ස්වාමියායි දරුවෝ මෙහෙ තනි වෙනවායි කියන්නේ ඛේදවාචකයක්. ඒ ඛේදවාචකයට ගැළපෙන විදිය තනුවක් නිර්මාණය කරගන්න බෑ. ඒවා ජනප්‍රිය වෙන්නේ ඒ විදිහට කරනවා. ඒ නිසා අපිට ඒ අතීත ස්වභාවිත ගීතය පිළිබඳව තියෙන ආඩම්බරය අද ඇති කරගන්න බෑ මේ බිහි වෙන ගීත අනුව. අපි වෙලාව බලලා ඊට පස්සේ කතා කරමු.
බෞද්ධ චර්යාමාර්ගයෙන් ශික්ෂිත භික්ෂු ජීවිතයකට හිමි චීවරේ පඬු පැහැය තියෙන ගීත. බලන්න කොයිතරම් අපූරු යෙදුමක්ද කියලා. සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ ගීත ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියනවා, බෞද්ධ චර්යාමාර්ගයෙන් ශික්ෂිත භික්ෂුවගේ චීවරේ පඬු පැහැය ගැබ්බූ ගීත. ඔය පඬු පැහැය තියෙන ගීත ටික කියන්න සූදානම් වෙලා ඉන්න. බලන්න කොයිතරම් වටිනා යෙදුමක්ද කියලා. දැන් අර පේලි හතාටල් ලියාගත්තාම සින්දුවක් කියලා හිතනාය පුළුවන් නම් සඳවතුරක් සේ කියන ගීය වගේ එකක් ලියලා පෙන්නන්නකෝ. මේ අපි ගීය අහලා ඊට පස්සේ කොයිතරම් වටිනා ගීයක්ද කියලා කතා කරමු. ඊට කලින් ඇමතුමක් තියෙනවා, කතා කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. කීප දෙනෙකුට විතරක් අවස්ථාව දෙමු අපේ හැමෝටම අවසරයි. අයිබෝවන්. අයිබෝවන් කතා කරන්න. අයිබෝවන් මම අයිබෝවන් කියන්නේ මම කරවලින් සමන් වික්‍රමන්ද කතා කරන්නේ. ඔව්. හලෝ කියන්න ඇහෙනවා. ඇත්තටම මේ මට මේ අවස්ථාව ලබා දුන්නේ මාත බොහොම ස්තුතිවන්ත වෙන අතර කියන්න අතර ඇත්තටම මේ අවස්ථාවේ මේ ITN කියන ආයතනයෙන් මේ පටන් ගත්ත මේ දොර මඩලාවේ ප්‍රෝග්‍රෑම් එක අද සෑහෙන අපේ ඉන්න ජනතාවට මං හිතන්නේ අලුත් ගැම්මක් ගත්ත නව මේ හොඳ මේ දෙයක්. ඒ මොකද හේතුව අද අපේ රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ 44 කියන්නේ ගීතමය රචනාවලට 44 සැමරුමට මේ වගේ අවස්ථාවක් ජාතික ස්වාධීන රූපවාහිනිය ඇත්තට මට පටන් ගත්ත එක බොහොම රටේ මේ ඉන්න දැන් අද ඉන්න ජනතාවට ඇත්තටම නව පරම්පරාවට ගත්ත වාසනාවන්ත දවසක් තමයි අද මේ පටන් ගත්තේ. හොඳයි, බොහොම ස්තුතියි. හොඳයි, පැහැදිලි, බොහොම ස්තුතියි. අගය කරනවා, ප්‍රශංසාවක් තමයි. අපි නිකම්ම නෙමෙයි මේ තෝරා ගැනීම කළේ. උන්වහන්සේ රචනා කරපු ගීත ප්‍රඥා මාර්ගයකට ආලෝක ධාරාවක් සපේන ගීත නිසා, සමාජයක් ආලෝකවත් කරන ගීත නිසා. නැතුව නිකම්ම තෝරා ගැනීමක් නෙවෙයි. ඉතින් මේක ආරම්භයක් හැටියට තව බලමු. ඉස්සරහට තව වැඩි ටිකක් නම් අපි සඳවතුරක්සේ ගිය විඳලා එමු.
දක්සේ සුළඟට වඩිනා මව්වද නතිසේ සෙනෙහස ගලනා මල් සුවඳක්සේ සුළඟට වඩිනා මව්වද නතිසේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ භව කතරේ මහින්ද දිසානායක මහත්තයා, මේ අපේ සමාජයේ විසින් අපේ ගායක ගායිකාවන්ට කලාකරුවන්ට යම්සි සංස්කෘතික වගකීමක් පවරලා තියෙනවා. ගායකයෙක් නම් ගායිකාවක් නම් බුදුගුණ ගීයක් කියලා තියෙන්න ඕන, ගායනා කරලා තියෙන මව්ගුණ ගීයක් ගායනා කරලා තියෙන්න ඕන. ඒකෙන් තමයි පොහොසත්කම මනින්නේ. එහෙම බලපුවාම කොච්චර පොහොසත්තුද කියලා හිතාගන්න පුළුවන්. මේ මුල ඉඳලා ගත්තාම ඈ ලෝකේ ඉන්න ඉහළම ධන කුවේරයෝ ටිකක් මේ ඉන්නේ. ඒ තරම් ධනවත් පොහොසත් අය ඒ බුදුගුණ ගීවලින්, මව්ගුණ ගීවලින්, පියගුණ ගීවලින්, මානව ගුණයන්ගෙන් පිරිච්ච ගීත ගායනා කිරීම නිසාම ධනවත් වෙච්ච අය. මේ සමාජ වගකීම මං හිතන්නේ තවත් තීව්‍ර කළා, ඉස්මතු කළා. මේ වගකීම සමාජයේ පරම්පරාවට පවරන්ට, පරම්පරාවෙන් පරම්පරාවට පවරන්ට අපේ රඹුකර හාමුදුරුවෝ ලොකු කාර්යභාරයක් කරලා තියෙනවා. ඔබතුමාට ඇති ඒ ගැන යම් පැහැදිලි කිරීම. ඔව්, දැන් අපේ රඹුකර හාමුදුරුවන්ගේ ගීත සමුදාය ගත්තම ආචාර්ය හසන්ත සඳහන් කරුවා උන්වහන්සේගේ ගීතවල පඬු පැහැයක් තිබෙනවා කියලා. දැන් බුදු සමයේ කවියෝ හතර වර්ගයක් ගැන සඳහන් වෙනවා මේ අංගුත්තර නිකායේ කවි කියන සූත්‍රයේ. එක් වර්ගයක් තමයි චින්තා කවි කියලා කියන්නේ. චින්තා කවිය කියලා කියන්නේ තමන්ගේ කාව්‍ය සංකල්පය නිවැරදිව ඉදිරිපත් කරන කවියෝ. මම හිතන්නේ ඒ ගුණය අපේ රඹුකර හාමුදුරුවන්ගේ හැම ගීයකම අපිට දකින්න පුළුවන්. දෙවන කවිය වර්ගය තමයි සුත කවියෝ. ඒ කියන්නේ තමා අසා දැනගත්ත දේ, ඉගෙන ගත්ත දේ සමාජයට වැඩදායක ලෙස යොදන අය. අපේ හාමුදුරුවන්ගේ ගීත සමුදායම ගත්තම අපිට අවරගනේ එක පදයක් දක්වන්න පුළුවන් කමක් නැහැ. නොසරුප් වදනක් අපිට දකින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගකීම උන්වහන්සේ තේරුම් අරගෙන තිනවා. අද ඇතම් පද රචනා ගත්තම පද රචකයෝ ඒ වගකීම දරනවාද කියන කරුණ අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. තුන්වන කවිය වර්ගය තමයි අත්ථ කවියෝ. අත්තකවිය කියන්නේ තමන්ගේ කාව්‍යමය හැකියාව නිවැරදි අරමුණක් කරා මෙහෙවන කවියෝ. අපේ හාමුදුරුවන්ගේ ගීපද රචනා සියල්ලම ගත්තම උන්වහන්සේ යහපත් සමාජයක් ඔබ කිව්වා වගේ නිර්මාණය කිරීම සඳහා තමයි කරලා තිබෙන්නේ. අවසාන කවි වර්ගයට තමයි කියන්නේ පටිභාන කවියෝ කියලා. පටිභාන කවි කියන්නේ කාලයක් යනකොට එක්තරා විදිහක මේ ගීත කලා ඕනෑම කලාවක අනුකරණයකින් තමයි පටන් ගන්නේ. අවසානයේදී ස්වාධීනත්වයටපත් වෙනවා, පටිභානයක් ඇති වෙනවා. දැන් අපේ රඹකන හාමුදුරන්ගේ ගීත ගත්තයින් පස්සේ අද අපිට ගුවන්විදුලියෙන් හරි රූපවාහිනියෙන් හරි ඇහෙනකොට මේක නම් රඹකන හාමුදුරුවෝ ලිව්ව ගීතයක් කියන තරමට උන්වහන්සේගේ ඒ ස්වාධීනත්වය ගොඩනගාගෙන තිබෙනවා. ඒ අතින් ගත්තාම මම හිතන්නේ අපේ ගීත සාහිත්‍යයේ සුවිශේෂ ලකුණක් යතිවරයෙක් වශයෙන් පමණක් නෙවෙයි ගීපද රචකයෙක් හැටියට තබලා තිබෙනවා. හැබැයි ඒ සියලුම දේ කරලා තියෙන්නේ බුදු සමයට පටහැනි නොවන විදියට. ඒකයි මම උන්වහන්සේගේ මේ රචනා කලාවේ දක්කින සුවිශේෂීම ලක්ෂණ. මහාචාර්ය සංගීත නිපුන් සනත් මන්සිරි මහත්මයලා, ආචාර්ය වික්ටර් රත්නායක මහත්මයලා ඊළඟ පරම්පරාවට දීලා තියෙන ආදර්ශය කොතරම් කදිමද කියලා බලන්න. ඒ කියන්නේ බුදුගුණ ගීත, මව්ගුණ ගීත, මානව ප්‍රේමය, ආදරය, කරුණාව, දයාව, මනුස්සකම රැගත් ගීත ගායනා කරලා ජනප්‍රිය වෙන්න පුළුවන්, ජනකාන්ත වෙන්න පුළුවන්, සෙනඟ ලක්ෂ ගණනින් ගෙන්න ගන්න පුළුවන් කියලා මේ උදවිය පෙන්වලා දීලා තියෙනවා.
මතන අදත්තේ ජනකාන්ත බව ජනප්‍රියත්වයේ තියෙන. හැබැයි ගායනා කරලා තියෙන ගීත ගත්තොත් එහෙම බුදු ගුණ ගීත, මව ගුණ ගීත, විශිෂ්ට ගණේ ඉහළ මට්ටමේ ප්‍රශස්ත රචනා ගායනා කරලා තියෙන. මතන මහාචාර්ය තුමාට අපේ හාමුදුරුවෝ මුණ ගැහිීමත් මේ මේ ගමන තවත් තීව්‍රම ඔබ තුමා ගායනා කරලා තිනවා බොහොම වටිනා දේශාභිමානී ගීත, මව ගුණ ගීත, බුදු ගුණ ගීත. ඒ අතරේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මුණ ගැහිීමත් මම හිතන්නේ මේ ගමන තවත් තීව්‍රවෙට හේතු වෙට ඇති. ඇත්තෙන්ම මට අපේ හාමුදුරුවෝ මුණ ගැහුනේ ටිකක් කල් ගිහිල්ලා. ඒක මුලින්ම කියන්න ඕනේ. එතකොට බොහෝ ගායකයන් අපේ හාමුදුරුවන්ගේ ආධිපත්‍යයේ හිටියා. මම ටිකක් පරක්කු වුණා හම්බෙන්න. ඉතින් හම්බුණත් මං හොඳට ප්‍රයෝජන වැඩ ගත්තා. මගේ එක්තරා සිරිතක් තිබුණා අපි හාමුදුරුවෝ දානවා. මං විශ්වවිද්‍යාලේ යන්නේ ඉස්සෙල්ලා ගංගාරාමෙට ගිහලා අපි හාමුදුරුවෝ බැහැදගල තමයි විශ්වවිද්‍යාලට යන්නේ. හාමුදුරුවෝ දාන්න මේක. දානේ තරන් යන්නේ මම. ඉතින් දානේ තරන් යනවා. ඉතින් අරන් ගිහලා පුළුවන් දවස අරන් යන්න බැහැ. මං හාමුදුරුවන්ගේ දානේ කාලේ යනවා කියලා. ඉතින් මගේ පුරුද්දක් තියුණා. ඉතින් අපි හාමුදුරුවෝ මා දැක් කිව්වාගේ බෞද්ධ දර්ශනය ඇතුළත් ගියත පමණක් හැම දෙයක්ම දන්නවා ලියන්න. හැබැයි ලියන්නේ නැහැ. හාමුදුරුවෝ පරිස්සම් වුණා ලියන්න. අර රාහුල් හාමුදුරුවෝ ඒ කාලේ සැලින් සඳහන් ලිව්වනේ ලියපු වෙලාවේ කවියක් තිබුණා. පෙර සඳ කිරණ පිපි කුමුදු මල් වටින් පර සම්බර පෙති ගිලි දිය තලා පිටින් තරම සී ඇතිව පරතරට යනාටින් කරව පියාසර සකේ කොන්ත ගන්තුටින් ඔගේ සෞන්දර්යාත්මක අධ්‍යයන අපි අර වන්තන් තිබුණා. හැබැයි ලිව්වේ නෑ. ලිව්වේ මෙයා. මොකද අපේ මහත්මයම ලත්ත රහනන්ද කිව්වාගේ සමාජයේ මොන දෝෂාරෝපණයකින් ඒක නෝ ලිව්වක් දාන්න. හැබැයි ලියන්න පුළුවන් කමක් තිබුණා. හැබැයි පරිස්සම් වුණා නොලියන්න. ඉතින් මමත් ගීත කීපයක් ගායනා කරලා තියෙනවා අපේ හැමදෙරුවන්ගේ. අපි එක ගීයක කොටසක් ගායනා කරලා තියෙනවා වටිනවා. ජයගත් උතුමා ශ්‍රීමා
ගුරුතුමාටත් ගීත රචනා කළා, ගෝලයටත් ගීත රචනා කළා. ගෝලයාගේ මතය හුඟක් අය මේ මහාචාර්යතුමාගේ ගෝලයෝ තමයි. ඉතින් ගෝලයෙක් කියලා නිතරම කියන ගෝලයෙක් ඉන්නවනේ, සුදු එහෙම ඇඳගෙන නේද? හිටුවේ විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්. මම හිතන්නේ මේ සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ ගීත රාශියක්ම ගායනා කරන්නට මටත් චරිතයටත් දෙන්නටම අවස්ථාව ලැබුණා. බොහෝ අය මේකටත් යම් යම් දේවල් අර අපේ බෙල්ලන්විල නායක හාමුදුරුව කිව්වා වගේ ඒ කාලේ මටත් එක එක කතා කිව්වා මේ ගැන. මොකද මේ අහන අහන ගීතය රවුකන සිද්ධාර්ථ හාමුදුරුව ලියලා අපි ගයනවා. ඉතින් සමහර දැන් ওই දේශනවලදිත් සමහර අය කියලා තියෙනවා ඒ දවස්වල මේ අපි කොටු වෙලා ඉන්නවා වගේ එකක් මේ හාමුදුරුවන්ගේම ගීත. හැබැයි නමුත් ඉතින් අද බලනකොට තමයි ඒව ඓතිහාසික වටිනාකමක් දැනෙන්නේ. මේවා අර කලින් කතා කරපු ගීත වගේ බොහොම පෞරාණික දේවල් විදිහට කවදා හරි ඉතුරු වෙයි උන්වහන්සේගේ රචනා. මේ සංගීතයේ ඇතු හෝ නැතු හෝ ඒ ගී ඛණ්ඩ කීපයක් මතක් කරන්නකො. මට මේ මුලින්ම අර ගමේ පන්සල අපේ පන්සල එක අද ගායනවා. ඒකම මේ ජී එක දෙන්න ජී. වෙසක් ලබනවා තොරන් බඳිනවා තැන තැන දන්සල් ඉදි වෙනවා. විසන්තර රජු සිරිසඟ බෝ රජු ආයෙත් සිරිලක රජ වෙනවා. එතකොට මේ දැන් ඔය හරි හම්බ කරපු දේවල් වාගේ ගීත මිනිසා සඳට ගියා. ඒ වගේ ගීත මේ රසක්ම ගීත නම් කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. E flat එකද හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දන්නට පින්නට ගෙදර දොරට දුන්නේ මං හිතේ මරාවෙන්. දැන් ඉසෙල්ලා යුග ගීතයක් අපට ලියලා දුන්නා චරිතත් මාත් මුලින්ම ගායනා කළේ හාමුදුරන්ගේ මුල්ම කැසට් ඒ කාලේ තිබුණ කැසට් පටනේ. ඒකෙදි මේ
පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනු පිළිම දාගැත්තෙනේ ලෝකයක් දැන ඒ අපේ ශක්තිය ඒ අපේ ජීවය වන්දනා චරිතත්මත් යුග ගීත කීපයක්ම හාමුදුරු ලියල දුන්න දැන් ඒව තියෙනවා දැන් බෞද්ධ පරිසරය වගේම දැන් සමහර ඒවා ආදර ගීතත් ගයලා තියෙනවා දැන් මේ ප්‍රේම කතා නවතන්න කියලත් එක ගීතයක් අපි දෙනට ලියලා දීලා තියෙනවා ඒ ෆ්ලැට් මේ ප්‍රේම කතා නවතන්න මොකක් අපි අවුවට නැති තව ගීත ටිකක් පස්සේ මතක් කරමුනේ හොඳයි තව ගීත රාශියක් තියෙනවා අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ දොරමඩලාවේ ඉතිහාසයේ සඳහන් කළ අවුරුදු 16ක් වෙනවා මේ අවුරුදු 16ක ඉතිහාසයේ තුල දොරමඩලාව තේමා ගීය හැරුණ විට තේමා ගීයෙත් මේ සමහර හඬවල් ඇහෙනවා ටීඑම් ජයරත් මහත්තයලගේ හඬවල් තියෙනවා හැරුණ විට වැඩිම වාර ගණනක් ගායනා වෙච්ච ගීය බුදුහාමුදුරු ගීය වෙන්ට ඇති වික්ටර් රත්නායක මහත්මයා ආවොත් මා නොවරදවාම ඒ ගීය ගායනා කරගන්න මං හිතන්නේ අපේ බෞද්ධයන් බෞද්ධ ජනතාවගේ චිත්ත සන්තානයේ තියෙන එක්තරා විදිහක ප්‍රකාශනයක් ප්‍රාර්ථනාවක් මේ ගීය තියෙනවා දෙවුරම් බෙහෙරේ මේ කියන ගීය මට හරි ආසාවක් කැමැත්තක් තියෙනවා ඒක වරක් අපි උත්සාහ කළා බැරි වුණා මොන හේතුවද මන් දන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩහිටි ධර්මදේශනා කළ දඹදිව සැවැත් නුවර දෙවුරම් බෙහෙර ජේතවනාරාම භූමියේ දම් සභා මණ්ඩපයේ ඉදිරිපිට දොරමඩලාවක් පටිගත කරන්න අපි පටිගත කළා ඒ දොරමඩලාවට රඹුකණ හාමුදුරුවෝ වැඩමවාගෙන ගිහිල්ලා වික්‍රත්නායක මහත්තයත් කැඳවාගෙන ගිහිල්ලා මේ ගීය එහි ගයන්ට මගේ ලොකු උමනාවකුත් තිබුණා ඒක බැරි වුණා ඉතින් ඒ හින්දා හැමදාම මම ආවොත් ඕක ගායනා කරගත්තා ඒ ගීය මම හිතන ජාතික ගීය හැරෙන්න තවත් එහෙම ගීය තියෙන ඒ තරම්ම අපේ ජනතාවගේ චින්තනයත් එක්ක බැඳිච්ච ගීයක් ඒ නාදමාලාව ඇහෙනකොටම සමන්ත හරි ලස්සනට සංගීතයේ සංයෝජනය කරලා දුන්නේ නාදමාලාව ඇහෙනකොටම කියවන මොකද්දෝ දෙයක් තියෙනවා මේ මම හිතන්නේ වික්ටර් රත්නායක මහත්මයාගේ ජීවිතෙත් එක්තරා විදිහක ආලෝකවත් පැතිකඩක් මේ ගීයෙන් ඔබතුමාට ඇති යමක් කියන්න හසන්ත මේ මට හිතුනේ අපේ බෙල්ලන්ගිර නායක ස්වාමීන් වහන්සේ දේශනා කරපු අර මුල්ම කතිකාවතේ තිබුණෙත් ඒකයි මේ මොනතරම් චීවරධාරියෝ එහෙම නැත්නම් යතිවරයෝ එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලා මොනතරම් අමාරුවෙන් මේ ගේපද රචනා කලාව කළාද කියන එක ඒ වගේම සාහිත්‍යට නැඹුරු වීම පවා මම හිතන්නේ මේ ගිහියන් වශයෙන් අපිටත් පොඩි තහංචියක් තියෙනවානේ නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන කියන ශික්ෂාපදයේ තියෙන්නේ මේ බෞද්ධයෝ හැටියට අපිත් වැරදි කියන එක. එහෙමනම් ගිහියෝ හැටියට අපිටත් මේ තහංචිය තියෙනවා නම් මං හිතන්නේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ගීත ලිවීමේ කලාවේදී එහෙම නැත්නම් ගේයපද රචනා කලාවේදී මොනතරම් ප්‍රවේශම් වෙනවා ඇද්ද කියලා. ඇත්තෙන්ම අපි මුලින්ම ඒ අහපු බෙලන්වල නායක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ යතිවරයින්ගේ සහභාගීත්වය අනුගත වීම එහෙම නැත්නම් ඒ කැපවීම මේ සාහිත්‍යයට නොලැබුණා නම් අපි අද සාහිත්‍ය වශයෙන් මොනවද හදාරන්නේ කියන එක. ඉතින් ඒක නිසා අපි සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ මට බුදුහාමුදුරු අපි දකින්නේ නැති බණත් අහන්නේ නැති ඒ කාලේ කියලා කියනකොට උන්වහන්සේ මට කිව්ව දේ තමයි මම හිතන්නේ මුලින්ම උන්වහන්සේගේ දේශනාවේ කියුණා එක අපි මේ ගමේ ගොඩේ මිනිස්සු කියලා. ඉතින් මේ ආච්චි අම්මලා අපේ අත්තම්මලා
උපාසිකාවෝ බොහෝ දෙනෙක් මේ බුදු දහම හැටියට බෞද්ධ දර්ශනය නෙවෙයි ඔවුන් දන්නේ. ඇත්ත වශයෙන්ම බුදු දහම උත්පත්තියෙන් තමාගේ පියා හෝ මව හෝ ඒ පරපුර බුද්ධාගමේ හින්දා මමත් බුද්ධාගමේ කියලා කියන අය. හතර පෝයට සිල් ගන්නවා, පන්සල් යනවා, නොයෙකුත් වතාවත් වල යෙදෙනවා, මල් පූජා කරනවා, පහන් පත්තු කරනවා. නමුත් ඔවුන්ගේ සාමාන්‍ය කටවහරේ තියෙන දේ තමයි අනේ අපි බුදුහාමුදුරුවෝ දැකලත් ඇති, සමහර විට බණ අහලත් ඇති, ඒ නිවන් දකින්න පිං මදි. පිං මදි කියන එක තමයි කියන්නේ, අත්ත වශයෙන්ම පිං පුරවනවා කියලා කියන එක. හසන්ත, සමහරු මේ ගීතයේ වැරදි යෙදුමක් කියලත් එහෙමත් මෛත්‍රී කරලා කියලා තියෙනවා, තර්ක කරලා තියෙනවා. නමුත් ඔබ කීවාක් මෙන්ම මොන තර්කයේ හමුවේ වුණත් මේ ගීතය මා තනුව යොදාගෙන ගායනය කරා කියන පමණින් මා උසස්යයි කියන්නේ නැහැ. නමුත් මේ ගායන වෙලාවෙදිත් අර ඔබ කියපු ඒ බුද්ධාලම්බන ප්‍රීතිය තමයි මටත් දැනෙන්නේ. මා හිතන්නේ මේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ මට දියා දුන්නු ගේය පද රචනා දිහා බලපුවාම මම අනුගත වෙච්ච විදිහ සහය ගේය පද රචනාවට, ඒ වගේම එයින් මම ලබාගත්ත මේක ඇතුලේ ඇත්ත වශයෙන්ම මේ ගීයක් තනන්නට ඌමනාවක් තිබුණ නෑ. මේ ගේය පද රචනාව ඇතුලේ තිබුණ ගීතයක්. අන්න ඒක ඉස්මතු කරගන්න මට පුළුවන් වුණා. මම හිතනවා ඒක නිසාම මේ ගීතේ ඉතාම සාර්ථක වුණායි කියලා බොදු ගීතයක් හැටියට. බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ට චරිතය සිද්ධාර්ථ චරිතය, නැත්තම් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිත බවට කිසිම සැකයක් නැහැ. නමුත් සාහිත්‍ය කරුවා යම් තර්මක සාධාරණයක් කළත් අසාධාරණයට පත් වූ විශිෂ්ට චරිතය යශෝදරාව. යශෝදරා ගැන තාම, යශෝදරාව ගැන තාම හොඳ සිනමා කෘතියක් හැදිලා නැහැ. උත්සාහ කරලා තියෙනවා, නාට්‍ය හැදිලා නැහැ. හැබැයි තාමත් එළියට මතු කරගත්තේ නැති විශිෂ්ට සංකීර්ණ මනෝභාවයන් සහිත චරිත ස්වභාවය ඉස්මතු කරන ලෝක ඉතිහාසයට එකතු වන කාන්තාව තමයි යශෝදරා. යශෝදරාව ගැන, ඇගේ චරිතය ගැන ගීත ලියවිලා තියෙනවා, ගායනා කළ මහාචාර්යතුමත් ගායනා කරලා තියෙනවා. යශෝදරා වැලපිල්ල අපේ ජන සාහිත්‍යයේ තියෙන මහා විශිෂ්ට උරුමයක්. යශෝදරාගේ යශෝදරා වත ගැන අපි කතා කරන, එකෙන් පෝෂණය වෙලා කරපු නිර්මාණ තියෙනවා. යශෝදරාවගේ වැලපිල්ල ගැන විවිධ නිර්මාණකරුවෝ විවිධාකාරයෙන් ලියලා තියෙනවා. කොළඹ යුගයේ කවියොත් ලියලා තියෙනවා, මේ කඳුළු පෙරාගෙන පපුවට ගහගෙන තමයි මේ සිද්ධාර්ථ බෝසතාණන් ගියාට පස්සේ යශෝදරා වැළපුණේ කියන අදහසින් ලියවෙච්චක් තියෙනවා. විවිධ අදහසින්, හැබැයි එහෙම හිතන්න ලියන්න නිදහසකුත් තියෙනවා. ඒක අපි දැකලා නැහැනේ. හැබැයි ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ යශෝදරා වැළපුණායි කියලා හිතෙනවයි කියන්නේ, ඒක මහා පුදුමාකාර කාව්‍යාත්මක හිතවිල්ලක්. ඒක හිතුනේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ට. අපි ගීය විඳලා ඊට පස්සේ කතා කරමු. අපේ බෙල්ලම්විල අපේ නායක හාමුදුරුව මතක් කරපු විදිහට සිංහල පුරාතන පදි සාහිත්‍යයේ වැඩි සම්බන්ධයක්, වැඩි උරුමයක් තියෙන්නේ අපේ යතිවරු පරපුරට තමයි. උන්වහන්සේලා මේ කවියම් බණ කිව්වා කියලා තමයි අපිට දැනෙන්නේ. බුදුගුණ අලංකාරය ගත්තත්, ලුවැඩ සඟරාව ගත්තත්, බුත්තිලේ ගත්තත්, මේ සියල්ල කවියම් බණ කිව්වා කියන එක තමයි හැඟෙන්නේ. අපේ රඹුකන සිද්ධාර්ථ අපේ හාමුදුරු කරලා තියෙන්නේ මේ ගීතෙම් බණ කියන එක. වැලමිටියාවේ අපේ හාමුදුරුව පටන් ගත්තත් හරියටම මේක ජනගත කරේ, හරියටම අල්ලගත්තේ මේක රඹුකන සිද්ධාර්ථ හාමුදුරුව කියලා මගේ විශ්වාසය. දැන් අපේ යතිවර පරම්පරාව බණ කියනකොට, දේශනා කරනකොට උන්වහන්සේලා කාරණා දෙකක් ගැන හිත යොමු කරනවා කියලා හිතන එක, පද්‍යෙන් කිව්වත් ගද්‍යෙන් කිව්වත් කාරණා දෙකක් ගැන හිත යොමු කරනවා. එකක් මේ අසන ශ්‍රාවකයන්ගේ ශ්‍රද්ධාව වැඩි කිරීම එකක්, දෙවැනි එක ප්‍රඥාව ඇවිලීම. ඒ සඳහා උන්වහන්සේලා අපේ භාෂාවේ ඉතාම සරල උපාය උපක්‍රම, උපහරණ
උපමා රූපක අනන්ත ප්‍රමාණ යොදා ගනිමින් නූගත් උගත් ශ්‍රාවකයන්ට මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥා බබලවන්න අප්‍රමාණ වෙහෙසක් කරන් තියන දැන් මහාචාර්ය අපේ බෙල්ලා මිල නායක හඳුරුගේ වාගේ සද්ධර්ම රත්නාවලී ඒකේ තියෙන උපමා වගේ දේවල් ධර්මසේන හාමුදුරුවන්ගේ මම හිතන්නේ සිද්ධාර්ථ හාමුදුරුව හිටගන්නේ එතන ධර්මසේන හාමුදුරුව අල්ලගත් ඊතර තමයි සිද්ධාර්ථ හාමුදුරුව හරියට අල්ලලා තියෙන්නේ සද්ධර්ම රත්නාවලී තාම විමසීමෙන් බලනකොට උන්වහන්සේගේ ගීත කලාව බලනකොට ඊටත් එහා ගිය මේ වචනවල භාවික ගුණයක් තියෙනවා හැඟීම් ප්‍රකාශනය සිද්ධාර්ථ හාමුදුරුව ඒ නිසාම තමයි දැන් මෙතන මට පුරෝගාමී වෙච්ච මේ හතර පස් දෙනා අපේ මේ ශේස්ත්‍රේ මට පුරෝගාමී වෙච්ච එතුමාලා ගායනා කරපු බුදුහාමුදුරුව අපිත් දකින්නේ නැති සඳවත්තු රක්සී අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ හරි හම්බ කරපු දේවල් මේවා ඉතාම සරල හැබැයි භාවික ගුණෙන් අනුන ගීත ඒ නිසා තමයි අතිශය ජනප්‍රිය වෙලා අදත් මේ දක්වා රසිකින්ගේ තුඩ තුඩ මතකයේ තියෙන අනික් කාරණා උන්වහන්සේගේ උන්වහන්සේ හොයාගන්න අල්ලාගන්න මේ මානව සම්බන්ධතාවල තියෙන විචිත්‍රත්වය මම හිතන්නේ මේ ගීත සාහිත්‍යයේ ගීත රචකින් ගත්තාම උන්වහන්සේ තරම් මානව සම්බන්ධතා ගැන කතා කරපු ඉන්නවනම් ඉන්නේ තවත් ගීත රචක කීප දෙනෙක් අඹු සැමි ප්‍රේමය පිය පුතු ප්‍රේමය පුතා තාත්තට ආදරය කරන එක තාත්තා පුතාට ආදරය කරන අම්මා පුතාට ආදරය කරන පුතා අම්මට ආදරය කරන එක ඔබ කියනවා වගේ යශෝදරාව සිද්ධාත් කුමාරයාට ආදරය කරන එක මේක සිද්ධාත් කුමාරයා යශෝදරාවට ආදරය කරන එක මේ වාගේ මානව සම්බන්ධතාවල විචිත්‍රත්වය අල්ලගත්ත කෙනෙක් අපිට හම්බ වෙනවා අඩුයි දැන් මේ මම මට ගායනා කරන්න උපයෝජනා කරන ගීතේම මම හිතනවා උන්වහන්සේට පාදක වෙන්න ඇති අපි නමක් නොදන්නා කතුරු අඥාත වෙච්චි අපි ඊටම ආශාවෙන් කටපාඩම් කරගත්ත යශෝදරාවතේ ම ඒකම ඒකේ ආභාෂයෙන් උන්වහන්සේ ලිව්වා කියලා කියන්න තුල හැබැයි ඒකේ භාෂාවත් ගත්තාම මේ මම ගායනා කරන ගීතේ භාෂාව ගත්තාම ඊට එහා ගියපු භාෂා වාදකෙක් මේ ගීතේ හම්බ වෙනවා මේ ගීතේ එක තැනක් තියෙනවා ඒක නිකන් විද්‍යා චක්‍රවර්තිගේ භාෂාවට අහු වෙන තැනක් වගේ තැලී සෙනෙසිත සැලී හඬන විට වැටි දෙපාලක යශෝදරාව සමීප රූප දුරස්තර රූප ඒ වාගේ ඊටාම භාෂා වාදකෙක් විදිහට තමයි උන්වහන්සේ මට මේ ගීතේදී හම්බ වෙන්නේ හොඳයි අපි ගායනා කරලා ඊට පස්සේ කතා කරමු සුපසරා සෙවනැල්ලක් වී
යසෝදරා දේවි වාවනු බැරි තැන රහසේ හැන් පෙර සංසාරේ ඇසුර මතකේ ලාදනු බූපත් සෙමින් පිපී නිවන් මල් සාදුකාරදී එහෙම ඉතෙන්ට මොනතරම් පිනක් කරලා තියෙන්න ඕනද කවියෙක් ගීත රචකයෙක් කාටවත් හිතෙන්නේ නැති තරමින් අපිට හිතෙන්නේ නැහැ අපි කොච්චර හිතුවත් අපිට හිතෙන්නේ නැහැ පිපී නිවන් මල් සාදුකාරදී එහෙම දේවල් හිතෙන්නේ නැත්තේ මොකද මන් දන්නේ ඒක පෙර පින වෙන්ටත් ඇති අර චීවරේ පඳු පැහැය කොයිතරම් අපූර්වට මේ ගීවල තියෙනවාද කියා දැන් හොඳටම වැටහෙනවා ඇති මට අවසර දෙන්න පාලක මැදිරිටයන්ට අනුග්‍රහක බතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා සිරිලක් ඇසි දිසි සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි සසර දනව්ව මේ යෙදුම මෑත කාලේ අපේ සාහිත්‍යයට එකතු කළෙත් අපේ ගෞරවනීය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ විශේෂයෙන් ගීත සාහිත්‍යයේ පාවිච්චි කළේ උන්වහන්සේගේ 40 වසරක මේ ශාස්ත්‍රීය ජීවිතය අගය කරන අපේ දැයේ බුහුමන පුදන උත්සවයක් පැවැත්වෙනවා ඔක්තෝබර් මාසේ 30 වෙනිදා පස්වරු 2:30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මේ දොරමඩලාවෙන් කියන්නේ ටිකයි ඉතුරු ටික බලාගන්න එදාට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට යන්න වෙනවා ඒ ඉතුරු ගීත ටික එහෙම අහගන්න මම හිතන්නේ ගායක ගායිකා වශයෙන් එහේ මම හිතන අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංවිධායක කමිටුවක් ඉන්නවා බොහොම කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා මම විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ අපේ පූජ්‍යපාද පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ වන්වලිසෑයේ නායක හාමුදුරුව මම අනුරාධපුරයේ ගිය වෙලාවේ මීට මාස කිහිපයකට පෙර මේ කටයුත්ත මුලින්ම මතක් කළේ උන්වහන්සේ අපේ හාමුදුරුවන්ගේ කල්යාණ මිත්‍ර මම හිතන අනුප්‍රාප්තික ස්වාමීන් වහන්සේ කියන්නටත් පුළුවන් ඒ මග යමින් අතීතයේ සිහිනේ මට මතක් කළේ මේ තවත් රූපහ හාමුදුරුවෝ ඒ වගේ නම් වශයෙන් සඳහන් කරන ස්වාමීන් වහන්සේලා පිරිසක් දායක වුණා. ඉතින් පල්ලේගම හාමුදුරුවොත් මට සිහිපත් කළා මේ මෙහෙම කටයුත්තක් වෙනවා කියලා මාස කිහිපයකට පෙර එදා ඉඳන් මම ටිකක් ওই දින ගැනගෙන හිටියේ. අද ඉෂ්ට වෙන්නේ ඒ බලාපොරොත්තුව තමයි. සසර දනව්ව 40 වසරක ගීපද අසිරිය මේ උත්සවයේ 30 වෙනිදා මතක තියාගන්න හවස 2:30ට. බණ්ඩාරහැලි වුණ මහත්තයත් ඔබේ. නම් වශයෙන් කියනවා නම් විශාල පිරිසක් ඉන්නවා වික්ටර් රත්නායක මහත්තයලා රෝඩු ගිරසිංහ මහත්තයලා ආදි වශයෙන් එඩ්වඩ් ජයකොඩි මහත්තයා ආදි වශයෙන් මම කියන්න ගිහිල්ලා කාලේ අපි ඒක පසු උත්සවයට තියාගමු
උන්වහන්සේ රචනා කරපු ඇතැම් ගීත ගායනා කරන්නට ඇතැම් ශිල්පීන් අද මෙහි කැඳවන්ට විදිහක් නැහැ. කවදාවත්ම කැඳවන්ට විදිහකුත් නැහැ. ඇතැම් අය අද කැඳවන්ට බැරි වුණේ ඉඩකඩ ප්‍රශ්නකුත් තියෙනවා. අමාරුවෙන් තෝරගත්තයි කියලා මා කිව්වා. මේ බිත්ති කඩන්නත් වෙනවා කියලා මං කිව්වා. තව ඉන්න විශේෂයෙන් ගායිකාවෝ ශිල්පිනියන් කී දෙනෙක් ඉන්නවද? නීලා වික්‍රමසිංහ මහත්මිය, අමරා රණතුංග මහත්මිය, විශාරද නන්දා මාලිනී, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, නිරෝෂා විරාජිනි, මේ අලුත් පරම්පරාවේ අය දක්වා, දිස්නාතපත්තුල දක්වා කී දෙනෙකුට ගීත රචනා කරලා තියෙනවද අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ? ඉතින් මේ හිතාමතා සැලසුම් සහගතව කරපු කුමන්ත්‍රණයක් කරෝ මේ කියලා කවුරුත් හිතන්න එපා. මේක නොවැළැක්විය හැකි හේතුවක් මත එහෙම වුණේ. මා කැමතියි මට අවසර දෙන්න අප සතුව තියෙන රූපරාම පෙළකින්වත් පුංචි සාධාරණත්වයක් ඉෂ්ට කරන්න. ඒ සමහර ශිල්පීන් කවදාවත් මෙහි එන්නේ නැහැ. නමුත් ඒ ගීත පවතිනවා, අපේ හාමුදුරුවන්ගේ පදමාලාව පවතිනවා, හඬ පවතිනවා, අපි සංරක්ෂණය කරලා තියෙනවා. අද ජීවත් වෙලා ඉන්න ඇතැම් ශිල්පීන් ශිල්පිනියන්ගේ රුවත් ඔබට දකින්න පුළුවන්. අපි ඒ ටික බලලා ඊට පස්සේ කතා කරමු. ඊටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලාවදී පද රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ රචනා කළ තවත් ගීත ගණනාවක් තියෙනවා. අපි අහම්බෙන් තෝරාගත්ත ගී ඛණ්ඩ කීපයක් පමණයි. ඔය අපට ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. 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 කතා කරන්න. මම කලුතරෙන් කතා කරන කියන්ත මේ මහත්මයා අපි සන්තෝෂයි. ඒ වගේම ඊට ඉස්සරහ සතුටක් තියෙනවා. මේ ගීත සාහිත්‍ය ගැන දන්නේ නැති සිංහල සාහිත්‍ය ගැන දන්නේ නැති ගීත රසින්දිනේ කරන්න බෑ දැන් තරුණ පරපුරට. ඒගොල්ලන්ට ඕනේ සාරල වචන රිදම් එක විතරයි. කියන්නේ අපි සංගීතයේ පද රචනයේ ඒ ගායනකයන් තුනම රසවින්දනය කරන්න ඕනේ. ගීතයක් රසවින්දනය කරා ඔය සීල දිනාටම ඒ වගේම මම නමස්කාර කරුක අපේ ගෞතම මහ සංග්‍රහ සංග්‍රහත් නැතුණු
පැමිණිතින විද්‍යුත් මන්ත්‍රී මම ඉදර ඉඳලා ඉතනමා ආචාර කරනවා. ඒ වගේම අසල්ද මහත්තයාවත් තියෙන ඒ වගේ ලස්සන ගීත ලියපුවා. ඒ ගැන සුබතුම පොඩ්ඩක් මතක් කරන ගොරබිර සතර ගීතයත් පොඩ්ඩක් මතක් කරලා සීල් දෙනාට සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. මංගව ගීත වගේ තන ගීත නෙමෙයි. මේ බොහොම ස්තුතියි. ආයිබෝන්. ඔව්. කඳුළු හෙලා නෑ බිලියට සහල් ගරන අම්මා. මෙහෙම හිතෙන්ටත් මහ පුදුම මේ කවිත්වයක් තියෙන්ට එපාය. හැමෝටම හිතෙන්නේ කඳුළු හෙලා නෑ බිලියට සහල් ගරන අම්මා. දීපිකා ප්‍රියදර්ශනී ගායන විශිෂ්ට ගායන වේදිනිය ගායනා කරන මේ ගීයේ විශේෂයෙන් මෞගුණ උදුගුණ ගී වගේම මෞගුණ ගී රචනා කරන්නටත් මම හිතන්නේ අපේ හාමුදුරු පූර්වාදර්ශයක් දීලා තිනවා. බොහෝ කවියන්ට ගීත රචකයන්ට අලුත් પરම්පරාවේ අයට අපේ හාමුදුරු දීලා තිනවා. මෞගුණ ගීතයක හැඩය, බුදුගුණ ගීයක හැඩය, රුව ගුණ කොහොමද කියලා පෙන්වන ගීත ගණනාවක් රචනා කරලා තිනවා උන්වහන්සේ. අපිට නිදසුන් එකකින් දෙකකින් පෙන්වන්නට පුළුවන්. මම හිතන්නේ සිය වසරක් නෙවෙයි, සියවස් ගණනාවක් නෙවෙයි, ඊටත් වඩා පවතින ගීයක් ගායනා කරලා තිනවා අපේ විශිෂ්ට සංගීතවේදී TM ජයරත් මහත්මයා. අපි ඒ ගීය ගායනා කරලා ඊට පස්සේ අපි කතා බහ කරමු. ඊට කලින් පොඩ්ඩක් හොඳයි හොඳයි කියනවා මම කිව්නා මේ මොකද මේ සියක්කාය ලැබ සහ සඳ වතුරක් සේ කියන ගීත ලැබෙන්නේ මේ මගේ සරල ගී වැටසටහන් වලට තමයි අපි ගායනා කළේ එදා ගුවන්විදුලියේ. ඇත්ත වශයෙන්ම හරි පවිත්‍ර තැනක් එදා. මොකද හෙළ බොදු සංස්කෘතිය තුල බිහිවෙන යහපත් ගීත මුදා හැරී එතනි. ඉතින් ඒක තමයි ග්‍රහණය කරගත්තේ අපේ ශ්‍රාවකයෝ. ඉතින් එතන ඉඳලා මම හිතන්නේ සියලු යහපත සිද්ධ වෙන්න මූලික වුණේ හොඳ ගීත රචනා ටිකක් එතනින් බිහිවෙච්ච නිසා. ඉතින් මේ කියන්න තියෙන්නේ උන්වහන්සේ ඉතින් මූලාරම්භයේදීම මගේ දෙවන හෝ තෙවන සරල ගී වැටසටහන සඳහා උන්වහන්සේගේ ගීත මට ලැබෙනවා. ඉතින් ඒක මම ලත භාග්යයක් කොට මම සලකනවා. ඉතින් අනිත් පැත්තට මට හිතෙනවා මෙහෙම මේ උන්වහන්සේගේ ගීත මම හිතන්නේ මම මේ ඔබ කතා කළාට පස්සේ මට දුරකථනයෙන් මම බැලුවා කොච්චර විතර ගීත මම ගායලා තියෙනවද මේ තාක් කියලා උන්වහන්සේගේ එදා ඉඳලා. මට ලැබෙනවා ගීත 22ක්. ඉතින් මම ගායලා තියෙනවා ගීත 22ක්. ඒ අතර තියෙනවා බොහෝ ප්‍රේම ගීත පවා තියෙනවා. කොටස් කීපයක්වත් මතක් කරන්න නෑ. මේ මෑතකදී අපි කළ ගීත මේ බොහොම මෑතකදී අපි කළා බුදු හිමියනි මිගදායේ කියන ගීතය සහ වතුරුවිල සේනාසනේ සිල් පිරුණු සංඝ සාසනේ කියලා එකක්. ඉතින් අර බුදු හිමියනි මිගදායේ ගීතය නම් ඒකත් පුදුමාකාර විදිහට දියවෙච්ච ගීතයක්. ඒක අලුත් නවක දරුවෙක් තමයි සංගීතය සපයලා තිබ්බේ. ඒක හොඳයි. ඒක පොඩ්ඩක් මේ ගීතෙන් පස්සේ කියන්නම් මම. මේ අපි දැනට මං හිතන්නේ එහෙම ඔබ වහන්සේට එහෙම ලියන්න හැකියාව ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ මේක මේ සේමසේ වැඩක් නෙමේ. සංසාර ගමනේදී ආපු පුදුමාකාර භවයෙන් භවයට ගෙන ආපු ශක්තිමත් වෙවි ආපු උපරිමයටම ආපු ඒක සසර පුරුද්දක් කියලායි මං හිතන්නේ. උන්වහන්සේගේ කුතුල ශක්තියෙන් උන්වහන්සේ ප්‍රගුණ කරපු දෙයක් තමයි මේ භවෙදිත් මේ ලැබිලා තියෙන්නේ කියන හැඟීමයි මට තියෙන්නේ. මෙහෙම ලියන්ට ලැබෙන්නේ පෙර පුරුද්දක් සසර පුරුද්දක් නිසා, ඔහොම ගයන්ට ලැබෙන්නේ පෙර පුරුද්දක් සසර පුරුද්දක් නිසා කියලායි අපිට නැතයි අපට පුළුවන් වෙන්න එපා නේද? එහෙනම් අපිත් ගායකයෝ වෙනවනේ, ගායනා කරනවනේ. ඊයම් ජයරත්න මහත්තයා වගේ, වික්ටර් රත්නායක මහත්තයා වගේ, සරණන්සිරි මහත්තයා වගේ අපට ගායනා කරන්න බැරි වෙලා තියෙන්නේ මොකක් හෝ හේතුවක් නිසා වෙන්න ඇති. හොඳයි හොඳයි. ආයුගෙන මටත් වඩා කල ඔබ
නිසංසලව සියල්ල දරාගෙන ඉන්න ආදරණීය අම්මා ධරණී දරන්නිය ආදරණීය අම්මා අම්මාගේ ආදරය ගැන මේ සසර පුරා පවත්නා වූ මාතෘ ප්‍රේමය ගැන මෙහෙම ලියන්ට කාට පුළුවන්ද කියලා හිතෙනවා මවුගුණ ගීත තියෙනවා විශිෂ්ට මවුගුණ ගීත නමුත් මෙහෙම උපමා අරගෙන මෙහෙම මේ බෞද්ධ සාහිත්‍යයේන බෞද්ධ චින්තනයෙන් මතුවෙන උපමානේ මේවා දාලා ලස්සනට ගොතලා උපමට්ටම් කරලා ලියන්ට මං හිතන්නේ ඒක පෙර පුරුද්දක් සංසාර පුරුද්දක් තියෙන්න ඕනේ අර චීවරේ පඳු පැහැය අපූර්වට තියෙනවා නේද නායක හඳුරන්නේ ඇත්තෙන්ම මේ අර මේ සඳහන් කළා වගේ මේ සිද්ධාර්ථ හාමුදුරන්ට අපේ සාහිත්‍යයේ අග්‍රඵලයක් හැටියට සඳහන් කරන්න පුළුවන් සද්ධර්ම රත්නාවලිය මේ ගැමියන්ට බණ කියපු පොත ඕක ඒ කාලේ අපේ පන්සල් වල අර ජාතක පොත කියවනවා වගේ දුර්ගනේ එතුමා පන්සල් වල මේ අකුරු දන්නේ මිනිස්සු ඒ කාලේ ගැමියෝ ඔක කියවනවා බොහොම ලස්සනට මුන්වහන්සේට මේ මේ මං හිතන්නේ ධර්මසේන හාමුදුරුවන්ගේ මේ පුනරාවතාරයක්ද කියලා කියන්න බෑ ඒ කියන්නේ උන්වහන්සේගේ අදන උපමා ධර්මසේන හාමුදුරුවෝ හැම වැකියක් පාසාම ඒ බණේ උපමාවක් තියෙනවා පය බරවායට පිටිකර බෙහෙත් බඳනාසේ
ආඳා යවා තබාලා වලපත ගත්තා සේ මේ වගේ මම ඒ දවස්වල ඉගෙන ගන්න කාලේ මම එකහු කරලා තිබුණා මේ වෙනම පොතක මේ ධර්මසේනහරුවන්ගේ ලස්සන උපමා. ඒ කියන්නේ බණ මේ කියන්නේ උපමා අනුසාරයෙන් මේ බණ කියන්නේ දැන් මේ සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ ගීතවල තියෙන උපමා මේ ගමේ උපමා. උන්වහන්සේ මහාන වුණත් මහාන වෙලා හිටියේ කොළඹ වුණත් ගමේ තමයි මනසින් හදවතින් ජීවත් වෙන්නේ මා හිතන හැටියට. ඒ අද්දකීම් තමයි උන්වහන්සේ අම්මා ගැන කියනකොටත් තාත්තා ගැන කියනකොටත් බුදුහාමුදුරුවෝ ගැන කියනකොටත් ඊ ගමේ. දැන් මේ අම්මා ගැන කියන කවියක් මේ ගීතයක් ගත්තොත් මේ අපි එනකන් මේ ඉදිකඩ ළඟ බලාගෙන ඉන්න අම්මලා දැන් නැහැ. මේ කොළඹ කොහෙවත්ම දකින්න හම්බෙන්නේ නැහැ. කඳුළු මහලා මේ හාල් ගරන අම්මලා දැන් කවදාවත් දකින්න හම්බෙන්නේ නැහැ. දැන් ඉන්නේ මේ බත් කවන බත් අම්මලා නෙමෙයි. දැන් තියෙන්නේ මේ සොසේජ් කවන මේ මැක්ඩොනල් කවන අම්මලා තමයි දැන් ඉන්නේ. දැන් මේ අලුත් සමාජයේ ගීත ලියනවා නම් ඒ අම්මලා ගැන ගීත ලියන්න පුළුවන්ද කියලා මම හිතන්නේ මේ 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 හාමුදුරුවෝ කියන අම්මා ඒ කියන්නේ අපි කාටත් අත්දැකීමක්. මේ හාමුදුරුවෝ මේ අම්මා ගැන දැන් ඔබතුමා කිව්ව ගීතය අහනකොට මට මගේ මව් මතක් වෙනවා, මගේ අම්මව මතක් වෙනවා. ඒ කියන්නේ ඒ තරමට අපිව සමීප කරලා තියෙනවා මේ අපේ මේ ශ්‍රී ලාංකික ගැමි බොදු ජීවිතයට. දැන් මේ බුද්ධ ආගම කිව්වහම මේ බෞද්ධ දර්ශනයක් තියෙනවා. ඒක බොහොම ගැඹුරුයි. ඒක මේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි බුදුහාරු දේශනා කළේ නුවණැත්තන්ට කියලාම තියෙනවානේ පඤ්ඤවන්තස්සයන් ධම්මෝ කියලා. කොහොම වුණත් අපේ ගැමි බුද්ධ ආගමක් අපි හදාගෙන තියෙනවා. ඒ බුද්ධ ආගමේ අපේ මේ අදවත් සුවපත් කරනවා. ඒ බුද්ධ ආගම අපේ මෙතේ බුදුන් කිව්ව ගමන් මෛත්‍රී බුදුහාරු අපි අපේ අපේ අපි දැකලත් නැහැ, ඒ රූපය අපි දන්නෙත් නැහැ. නමුත් අපේ හැමදෙනාගේම මනසේ මෛත්‍රී බුදුහාරු ඉන්නවා. දැන් අපි දකින්න බලාගෙන ඉන්නේ ඒකයි. ඉතින් මේ මෙතේ බුදුන් ගැන කියන මේ හාමුදුරුවන්ගේ ගීත ඒ අපිව මෙතේ බුදුන් ළඟට ගෙන යන විදිය, සමීප කරන විදිය, ඒ උපමාත් එක්ක ඒ අත්දැකීම් එක්ක ගෙනියනවා. ඉතින් මම තවත් විශේෂ දෙයක් උන්වහන්සේගේ සින්දු ගැන කතා ගීත ගැන කතා කරනවා නම් මේ දොරමඩලාව මේ පය දෙක මදි. තව කොට තරම් අපිට කතා කරන්න බෑ. එක ගීතයක් ගැන විවරණයක් කරනවා ගීතයක් පාසාම. ඒ ගීතයක් පාසාම කොච්චර අපේ අත්දැකීම් එක්ක සම්බන්ධ වෙනවද කියලා. ඊළඟට උන්වහන්සේ මේ ගීත රචනා කලාවට ප්‍රවේශ වීම නිසා මම හිතන්නේ මේ ලංකාවේ ඉන්න සුභාවිත ගී කියන මේ පැරණි පරපුර වගේම නවක පරපුරට විශාල සේවයක් කළා තියෙනවා. ඒ ගීත ගායනා කරලා උන්වහන්සේ රචනා කරන ගීත ගායනා කිරීම තුළින් ඒ ගීත ගායකයන්ට මේ මේ මොකද්ද අනන්‍යතාවයක් ලැබුණා, අයිඩෙන්ටිටි එකක් ලැබෙනවා, අනන්‍යතාවයක් ලැබෙනවා. මේ ගායකයා තව ඉදිරියට යන ගායකෙක් කියන. ඒකට ඒ ගායක පරපුරට ඒ වගේම උන්වහන්සේගේ ගීතට වලට තනු දාපු තනු රචනා කරපු ඒ මහා සංගීත වේදීන්ට සහ නවක සංගීත වේදීන්ටත් උන්වහන්සේ මඟ පෙන්වලා තියෙන උන්වහන්සේ නිසා ඒ ලොකු කාර්යභාරයක් ඉෂ්ට වෙලා තියෙනවා. ඒ නිසා අපේ මේ වර්තමාන මේ සමාජයේ එහෙම නැත්නම් අපේ ගී රචනා ගී අහන අය මම හිතන්නේ ගීය තුලින් කොහොමද කෙනෙක්ව සුවපත් කරන්න මේ ප්‍රේමය ගැන කතා කරලා විතරක් නෙමෙයි. මම පුංචි මට වචනයක් දෙන්න. මම ඊයේ පෙරේදා ප්‍රවෘත්ති අහන්න ඉස්සෙල්ලා මේ එක්තරා නාලිකාවක මේ ඉබේ මම අහන්න ගිහිලා නෙමෙයි ගීතයක් ඇහෙනවා මට. ඒ ගීතය කියන ගායකයා ඉතින් ඔළුව අවුල් වෙලා තියෙන්නේ. මෙහෙම හරෝ හරෝ කැරකි කැරකි කියනවා. දැන් අපි කාන්තාවක් ගැන ප්‍රේම ගීතයක් කියනකොට අපි කියන්නේ
දෙතොල් නාදලුවන් ඇස් නිලුපුල් වගේ අද සඳවන් මූන නලලත එතකොට ඔය වගේ කාන්තාවට තියෙනවා ඉඟ සුඟගන් ගත හැකි මිටින රිය සකයුරු තිසර තන ඕවනේ පැරණි කවියෝ කිව්වේ. අනේ මගේ ප්‍රේමවන්තියට ඔය මොකක්කත් නෑ. එයාගේ නල්ල අඩ සඳවන්වත් නෑ. එයාගේ තොල් නාදලුවක් නෑ. මොකක්කත් නෑ. ඒත් මට ආදරෙයි. ඒත් මට ආදරෙයි. නමුත් ඒක ඒ ගීතය අරුතක් ඇති සමහර විට. නමුත් ඒ ගීතය ඉදිරිපත් කරපු ගායකයා හෝ රචකයා ඉදිරිපත් කරපු ආකාරයෙන් යම් පණිවිඩයක් දෙන්න පුළුවන් තිබිච්ච අරුතක් වෙන්න පුළුවන්. නමුත් අද ගීත රචනාව තියෙන්නේ ඔන්න ඔතන තියෙන්නේ. ඉතින් නමුත් අපේ මේ සිද්ධාර්ථ හාමුදුරුවෝ මේ ඇත්තෙන්ම උන්වහන්සේගේ ගීතවල අපි හැම අංශයක්ම තියෙනවා. බුදු බණ බුදු ගුණ තියෙනවා, බුදු බණ තියෙනවා, ඊළඟට සමාජ විවරණේ තියෙනවා, උපහාසය තියෙනවා, సౌందර්යය තියෙනවා. මේ හැම අංශයකම තම උන්වහන්සේ ගීත ලියලා තියෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ ගීත එක කොටසකට විතරක් කියලා වෙන් කරන්න බෑ. හැම සමාජයේ හැම තරාතිරමකම ඉන්න අයට බණක් අහන්න වගේ අහලා හිත අර නිවි සැරසෙනවයි කියන ඒ தත්ත්වෙටපත් වෙන්න පුළුවන්කම තියෙන උන්වහන්සේගේ ගීත ගණනාවක් ගායනා කළා තියෙනවා. මේ රටේ ඉන්න මම හිතන්නේ ශ්‍රේෂ්ඨම ගාන්ධර්වයා හැටියට සලකන අපේ විශාරද අමරදේවයන් විසින්. පණ්ඩිත අමරදේවයන්. ඒ අමරදේව සූරීන්ගේ හඬින් ගායපු සමහර ගීත ඇත්ත වශයෙන්ම අපිට මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන එතුමාට ගෞරව වශයෙන්. උන්වහන්සේර සමාජ පරිණාමය ගැන සිහිපත් කළා. ළංගම ගැන ගීයක් රචනා කරලා තිනවා අපේ හාමුදුරුවෝ. ඉඩම් විකුණා ගෙවල් අරගෙන කොළඹ අපි එනවා රම්ම්‍ය නගරයේ කපුගේ මහත්තයා වෙනුවෙන් රචනා කරලා තියෙන ගී ටික මම හිතන අපි එකින් එක මතක් කරන්න බෑ. සමාජයේ එක්තරා යුගයක හැඩය පෙන්වන ගීත ගණනාවක් මම හිතන ගුණදාස කපුගේ මහත්මයා ඒ ගීත ගණනාවක් ගන්නද මම හිතන්නේ. මේ අර සරසවි කඳුළු පාය, ගුටිකෑ, කරුණු බෝය වගේ මම හිතන ඔබත් සම්බන්ධ වෙලාද එහෙම ගීතක් තියෙනවා. අමුතු පදමාලා ගීයකින් හසු නොවන සමහර පද හරි අපූර්වට යොදලා ඒ සමාජ පරිණාමයේ ඒ සමාජයේ යථා ස්වභාවය පෙන්වන ගීත රචනා කරලා තියෙන අපේ හාමුදුරුව අපේ නිදසුන ගතිගුණාතින් තවමත් අපි වනාන්තරේ බෙල්ලන්විල පන්සල, ගංගාරාමේ පන්සල, කැලණි පන්සල මේ කොළඹවට ඉතින් කාටත් ගිහිල්ලා වඳින්න පුදන්න බෝධින් වහන්සේට දුක කියන්න තමන්ගේ සියලු තැවුල් නිවා ගන්න බෝධින් වහන්සේගේ සෙවන ලබන්න ඉතින් තියෙන වටිනා තැන්නේ තවත් බොහෝ තැන් තියෙනවා. ඉතින් ඒවා ලොකු පන්සල්. ඒ පන්සල් ලොකු වෙලා තියෙන ඒවා වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා නිසාත් ඒවා ගෞරවනීය තත්ත්වයටපත් වෙනවා අපේ හාමුදුරුවෝ වගේ. ඒ අර බෙල්ලන්විල නායක හාමුදුරුව මතක් කරන්නේ ගතිගුණාතින් අපිටමත් වනාන්තරයේ කියන මේ මාලිනී බුලසිංහල සහෝදරියයි මායි ගායනා කරපු ගීය. මේ දවසක් අපි දෙන්නා මේ උදේ පාන්දර හාමුදුරුවෝ අර කාර්යාලයට ඇවිල්ලා පත්‍රය බලනවා. පත්‍රය බලපුවාම ඒකේ කතාවක් තියෙනවා. මේ කුරුණෑගල වැල්ලව කියන පොලිසියට උදේ මේ යතුරු පැදියකින් දෙන්නෙක් එනවා. ඇවිල්ලා අර පිටිපස්සේ ඉඳගෙන ඉන්න කෙනා බෙල්ලෙන් වෙන් කරලා කපපු හිසක් ගෙනල්ලා මේසෙ උඩ තියෙනවා. පොලිසිය මේසෙ උඩ මෙන්න මෙයාව මං මැරුවා කියලා. මොකද මේ මරලා තියෙන්නේ මේ අර පුංචි අත්තොල්ලෝසුවක හබයකට. මේ කාන්තාව මරලා තියෙන්නේ. ඉතින් පහුවදා තමයි මේ මට මේ සරල ගී වැඩසටහන තිබුණේ මාල්නි මාත් ගායන. ඉතින් එදා හාමුදුරුවෝ අර ඉස්සෙල් දවසේ පත්තරේ දැක්ක සිද්ධිය තමයි බුදුබණ. ඉතින් හාමුදුරුවෝ ඒලෑම මට කිව්වා මේ රටේ බුදුබණ කොච්චර කියනවද, බුදුබණ කොච්චර අහනවද, මේ මිනිස්සු තාම වනාන්තරේනේ ඉන්නේ කියලා තමයි පටන් ගත්තේ. තාලෙටම ගායනා කරලා පෙන්නන්න කොටසක් D minor.
බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා මතක් කරපු නේද? ගමේ පන්සල. ගයලා තියෙන්න ඕන මව් ගුණ ගීයක් ගයලා තියෙන්න ඕන පිය ගුණ ගීයක් දේශාභිමානි ගීතයක් තියෙන්න ඕන කිව්වා වගේම ගමේ පන්සල ගැන සින්දුවක් කියන්න ඕන කියලා තියෙන්න ඕන කියලා හිතෙන්ට ඇති හැමෝටම ওই සින්දුවෙන් පස්සේ නේද නායකයෙක් වෙන නම් ගමේ පන්සල ගැන සින්දුවක් කොහොම නමුත් ඒක යුග යුග පවතින වටිනා ගීයක් සරල පදමාලාවක් හැබැයි ඒක ඇතුලේ කියවෙන අර්ථය අපේ සංස්කෘතිය අපේ ජන ජීවිතයේ කොටසක් තමයි ගී ඇතුලේ තියෙන මට අවසර දෙන්න පාලක මැදිරිටයන්ට අනුග්‍රහක බෞතුම්ගේ පණිවිඩ කීපයක් සඳහා
සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි අප නැවතත් දොරමඩලාව සමග අපේ ගායක ගායිකා පරපුර ගැන අපි කතා කළ ග්‍රැමෆෝන් ගී යුගයෙන් පස්සේ ශ්‍රී ලංකා ගුවන් විදුලිය හරහා ඊට පස්සේ කැසට් පට සංයුක්ත තැටි ඊට පස්සේ රූපවාහිනී මාධ්‍ය මේ ආදි වශයෙන් විවිධ මාධ්‍ය හරහා ගායක ගායිකාව මතු වෙනවනේ සනත් නන්සිරි මහත්තයා වගේ වික්ටර් රත්නායක මහත්තයා වගේ TM ජයරත් මහත්තයලා මේ අය වගේ හරියට සිංහල පද උච්චාරණය කරලා ගායනා නොකළට අපිත් බෞද්ධ ගීයක් ගයලා තියෙන්න ඕනයි කියලා හැම කෙනෙක්ම හිතලා තියෙනවා. හොඳම උදාහරණය තමයි අල්හාජ් මොහිදින් බෙක් මහත්මයා. මම හිතන්නේ විශිෂ්ටතම බෞද්ධ ගීත ගණනාවක් අපට විඳින්න සලස්සපු අපි එතුමාට පින් දෙන්න ඕන. බෞද්ධ හැටියට පින් දෙන්න ඕන එතුමා කොහොම විශ්වාස කළත් බුද්ධං සරණං ගච්ඡාමි වැනි ගීයක් ඒ ගැඹුරු ප්‍රතාපවත් හඬ පෞර්ෂය තුලින් අදත් ඉතිරි කරලා තියෙනවා. අපි එතුමාට ඒ ගැන පින් දෙන්න ඕන. එහෙම සංස්කෘතියක් ගොඩනැගිලා තිනවා. මේක ඇතුළට එන්න ඕන. නැත්තම් බෑ කියන ඇඟීම දීලා තිනවා නේද මහාචාර්යතුමා? ඔහසන්ත මේ මම හිතන්නේ ඒක කියවන ටිකක් ප්‍රමාද වැඩි. මේ භක්ති ගීතය අපිට උරුම කළේ ඒ කාලේ අපි පොඩි කාලේ අන්‍ය ආගමික ගායන ශිල්පී ශිල්පියන්. මම මතක් කරන්න කැමති අහමද් මොහිදින්, එආරෙම් ඉබ්‍රාහිම්, නෝනා සුබේදා, ඒමි විරාජ්, ඒ වගේම මොහිදින් දැන් කිවන්නේ ලතීෆ් බාය යන අය එදා අනිවාර්යෙන් භක්ති ගීත ගායනා කළා. අද අය වගේ නෙමෙයි අපිත් වික්‍රමාදිත්‍ය TM මල්ලිලා වගේ ගුණ සංස්ථාව හරහා භක්ති ගීත ගායන පුරුදු වුණා. මට මතකයි මම මුලින්ම ගුණ සංස්ථාව ගායනා කළ භක්ති ගීතයක්. ඒක ප්‍රමිතිපාල අපේසුන්ද මහත්මයා රචනා කරන ලද, ප්‍රීදාන්සේල් මහත්මයා සංගීතවත් කළ නව දැලියන කියන ගීත නාටකය තමයි මම මුලින්ම ගීතයක් ගායනා කරමින් ආයි. ඒකේ ආශිර්වාදේ මම ගැන අදත් මට තියෙනවා කියලා මම හිතනවා. අලුත් පරපුරේ ආයතන ඒ ආශිර්වාදේ ගොන්නේ දන්නේ නැහැ. කෙසේ අපි නම් භක්ති ගීත ගායලා තමයි ආවේ. ඉතින් ඒක අදත් අපි ගායනවා. ඒ ගායපු සාත්ම අදත් අපිට මේ හරිෙන්ද කියලා කියලා තියෙන මම හිතන්නේ. හොඳයි, අපි ගීයකින් කොටසක් ගායනා කරමු. මහත්තයා සම්පූර්ණ ගීයම ගායන්න බෑ, අපිට කාල වේලාව පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. අපි හැමෝටම අපි කියන මායර කොටසක් ගායනා කරමු මහාචාර්යතුමා. පෙතුම් වැසි වාසන අන්තාන කන්ද මල් අරගෙන නිවන් තලාවට මදිනා ගමන් විදාවේ හැඳ කරේ තේවාවට ගලදා මැදුරේ කන්ද මල් අරගෙන
නිවන් තලාවට වඩිනා ගමන් විලාවේ ඇඳ කරේ තේවාවට දළදා මැදුවේ අද අර එඩ්වඩ් ජයකොඩි මහත්තයා ගමේ පන්සල ගැන කිව්වනේ ගමට යහපත කියා දුන්නේ ගමේ පන්සලෙන් උපදේශන කාර්ය කළේ ගමේ පන්සලෙන් කවුන්සිලින් කියලා අද සමාජයේ ලොකු විෂයක් පැතිරෙක වටිනා දෙයක් මම අපහාස කරන්නේ නැහැ ඒක පැතිරුණා තිබුණාට ඒ දේ උනේ ගමේ පන්සලෙන් අපි හාමුදුරුවෝ ගීත වලින් කවුන්සිලින් කරලා තියෙනවා උපදේශනය කරලා තියෙනවා ඔය බොහෝ දෙනෙකුට විශේෂඥ අයට බැරි විදිහට කරලා තියෙනවා ඒ වැඩේ කරලා තියෙන්නේ වික්ටර් රත්නායක මහත්තයා ලව්වා විවාහ ප්‍රාප්ත වෙන්න බලාපොරොත්තු වෙන දෙන්නෙකුට ප්‍රේමවන්තයෙකුට ප්‍රේමවන්තියෙකුට ජීවිතය කියන්නේ මේකයි ඈ දුක සැප දෙකම තියෙන තැනක් සිනහව කඳුල දෙකම තියෙන තැනක් දුවේ පුතේ ලේසි නෑ වැඩේ කියලා මේක තමයි උපදේශන කාර්ය වික්ටර් රත්නායක මහත්තයා අර සිනා මල් කෙන්ඩිය කඳුළු දැන් ඇත්තම මේ හසන්ත අපි ඒ ගීතයට සූදානමක් නම් අද නැහැ. අපි කොටසක් මතක් කරමු. ඔව්. සිනාමල් සිනාමල් වන්ටි. දැතත ආයි සූදානම් ආවේ නේ. කඳුළු පැන් කඳුළු පැන් කෙන්ඩියක් සිනාමල් සිනමල් වට්ටියක් දෑතට ගෙන යා හැකි දුර ගෞසියයක් වත් වෙනම් ප්‍රේමවන්තයෙක් වුණාට කමක් නෑ මලේ ඒ දෙක අතින් අරන් ගෞසියයක් යන්න පුළුවන් නම් විතරක් වැඩේට බහැපල්ලා කියලා තමයි කියලා තියෙන්නේ අභියෝගයක් දීලා තියෙනවා ඒ වගේම මනුස්සකම ගැන අපේ හාමුදුරුවෝ වැඩිපුර ලියලා තියෙන්නේ බුදුගුණ ගෙද සල්ලි වලට ගන්න බෑ ඒ වගේ මේ කාසි වලට ගන්නත් බෑ කියලා මනුස්සකම ගැන තමයි අපේ හාමුදුරුවෝ මේ ගීත ගණනාවක් මෙලියලා තියෙන්නේ වික්ටර් රත්නායක මහත්තයා මම හිතන්නේ අපිට මේ ඒ තරම් කාලයක් නැහැ කතා කර කර ඉන්න මේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ගැන නොදන්නම කාරණයක් මට කියන්න වෙනවා මොකද ලංකාවේ යුද හමුදා ගීතේ ලියලා තියෙන්නේ මේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ කියලා. ඒ කියන්නේ මේක සදාතනිකව යුද හමුදාව අපේ රටේ පවතිනවාද ඒ අවසානයේ දක්වා මම හිතන්නේ මේ ගීතේ පවතිනවා කියලා. ඒ කියන්නේ අපේ ජාතික ගීය හා සමාන යුද හමුදාව වෙනුවෙන් නිර්මාණය කරපු ගීතය මට හරි සන්තෝෂයි මේ ලාවේ කියන්න. මොකද උන්වහන්සේ ගැන කතා කරන වැඩසටහනකදී ඒ ගීතය සංගීතවත් කරන්න මට අවස්ථාව හම්බුණා. ඉතින් ඒක නිසා උන්වහන්සේත් එක්ක හවුල් වෙලා සම්බන්ධ වෙලා අපි මේ ගීතය පටිගත කළා අද වගේ මතකයි මේ මට ගීතේ ගයන්න එහෙම කියලා අමාරුවේ දාන්න පහසන්ත. ඒක වෙන දවසක. ඔව් තව දවසක් ගයන්න කරෝ සූදානම් නැතුව. නමින් කපුරු හාමිලා වැනි ගීත කාසිවලට ගන්නත් බෑ. ඒ වගේ ගීත ගණනාවක් තියෙනවා. කාසිවලට ගන්නත් බෑ කියන ගීතේ ගයන්න බලමු. හොඳයි. ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම් මිනිසුනේ කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම් මිනිසුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම් මිනිසුනේ වාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිසුනේ
ළඟට ගිහින් අඬන්න එපා මල් ඉල්ලා මරු කතරක් මැදට ගිහින් අඬන්න එපා දිය ඉල්ලා මරු කතරක් මැදට ගිහින් අඬන්න එපා දිය ඉල්ලා කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් මනුස්සකම මිනිසුනේ කාසිවාසි ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිසුනේ ටීම් ජයරත්න මහත්මයා අපේ ප්‍රමුඛන සිද්ධාර්ථ හාමුදුරුවෝ තමයි විශිෂ්ටතම ගීත රචකයා හැටියට පළමුවෙන්ම සරසවි සම්මාන දිනා ගන්න භික්ෂුන් වහන්සේ ස්වාමින් වහන්සේ සඳකඩ පහන චිත්‍රපටයට රචනා කළ ගීය මා හිතන්නේ ටීම් ජයරත්න මහත්තයාට මතක එහෙම තියනවද දන්නේ නැහැ පෙර සංසාරයේ කියන ගීය පෙර සංසාරයේ එකට සිටින් නැති එකට සිනාසි එකට හඳන්නේ නැති මා ඒ සිහිපත් කිරීම කරන්නටයි මට ඕනනේ හොඳම ගීත රචනය සඳහා සම්මාන දිනු පළමු භික්ෂුන් වහන්සේ උන්වහන්සේ ටීම් ජයරත්න ඒ ගීතය ඇත්තටම තනුව මතක නැහැ කමක් නැහැ මේ අපි අර අවසානෙට කළේ බුදු හිමියේ නිමිගදායේ ඒක කොටසක් මම කොටසක් මතක් කරා පොඩ්ඩක් කියන්න පුළුවන් වෙලාව නැහැ කොටසක් මතක් කරා බුදු හිමියේ නිමිගදායේ බණ අහන්න එනවා ඉසිපතනේ මල් පිපිලා සුවඳ හමායෙනවා බුදු සුවඳයි සිල් සුවඳයි මන් සුවඳයි මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අපේ අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා ඉන්පස්සේ ආයෙත් කතා කරමු. සිරිලක් ඇසි දිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි හසන්ත තව එක ගෞරවයක් පිරිනමන්න ඕනේ අපේ සිද්ධාර්ථ හාමුදුරුවන්ට. මොකද මේ මා දන්නා තරමින් නෙමෙයි මේක කියන්නේ, මං හරියටම දැනගෙනයි කියන්නේ. උන්වහන්සේ මේ ගීත කන්දරාවක් ලියලා තියෙනවනේ. ඒ ගීත කන්දරාව වෙනුවෙන් එක සතේක මුදලක් කිසිම කෙනෙක්ගෙන් කිසිම ආයතනයකින් අරගෙන නැහැ. ඒ ගෞරවය උන්වහන්සේට අනිවාර්යෙන් හිමි විය යුතුයි. උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා. නිර්මාණ පූජාවක් මං හිතන්නේ එහෙම නිර්මාණ පූජාවක් කරපු ලෝකයේ එකම භික්ෂූන් වහන්සේ වෙන්නත් පුළුවන්. ගී පද දානය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ 40 වසරක ගී පද අසිරිය සසර දනව්ව උන්වහන්සේට දැයේ බොහොමන පෙදෙන උත්සවයක් පැවැත්වෙනවා. සසර දනව්ව උන්වහන්සේට බොහොම හිතයිෂවන්ත
ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු හිතවතුන් එකතු වෙලා තමයි මේක සංවිධානය කරන්නේ. ඔක්තෝබර් 30 වෙනිදා පසළු 2:30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට එන්ට කියලා ආරාධනා කරනවා. මේක විවෘත ආරාධනාවක්. මතක තියාගන්න 30 වෙනිදා පසළු 2:30ට. අපි සීමාව ඉක්මවලා විනාඩි කීපයක් අරගෙන තියෙනවා. නමුත් වෙහෙරක් වගේ ගී අහන්න නැතුව මේ වැඩසටහන හමාර කරන්න විදිහක් ඇත්තෙම නැහැ. වෙහෙරක් වගේ උඩ කොටස ගයන්න. ඈ ස්ථායි කොටස ගායනා කරන්න. හොඳයි අපි ගියේ ගායලා කතා කරමු. 1 2 1 2. දිසානායක මහත්තයා, ඔබත් විශිෂ්ට ගීත රචකයෙක්. ඇසට අසුවන මායිමේ වැනි ගීයක් ලියූ ගීත රචකයා කිව්වහම රටක් දන්නවා. වෙහෙරක් වගේ, දෙවුලක් වගේ, මේවා හරි මේ ගීයත් එක්ක පෑහෙන යෙදුම්ද උපමාද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔබට මොකද හිතේ? දැන් සාහිත්‍ය විද්‍යාව උගන්වනවා එක්තරා සංකල්පයක් අපූර්වත්වය කියලා. අපූර්වත්වය කියලා කියන්නේ කෙනෙක් කිව්ව දෙයක් අලුත් විදිහකට කීමේ හැකියාව. ඒකම තමයි අපි එක්තරා විදිහකට ප්‍රතිභාව කියලා කියන්නේ. දැන් මෞගුණ ගීත රාශියක් ඉතාම හොඳ අපේ ගීත සාහිත්‍යයේ තිබෙනවා. ගී පද රචකයෙක් හැටියට ලොකු අභියෝගයක් තිබෙනවා එබඳු සාර්ථක මෞගුණ ගීත රාශියක් අතරින් කොහොමද මම ඒවා අභිබවා යන නිර්මාණයක් කරන්න කියලා. දැන් අපේ හාමුදුරුවන්ගේ මේ ගීතය ගත්තාම උන්වහන්සේගේ මේ සංකල්ප රූප උපමා අලුත්ම දේවල්. අම්ම ගැන කියනකොට වෙහෙරක් වගේ පින්දුම් කෙනෙක්. ඒ එදුම මීට පෙර කිසිම කවියෙක් ගීපත රචකයෙක් යොදලා නැහැ. දෙවලක් වගේ දුක් ඇසු කෙනෙක් කවුරුවත් එහෙම කියලා නැහැ මීට පෙර. ඒ දේවාලෙටනේ ගිහිල්ලා අපි සියලු දුක් සෝමනස්යන් කියන්නේ මහා ආස්කන් තියෙන තැනක් කියලා හිතාගෙන අපි ගිහිල්ලා සියලු දුක්ඛන්දරව කියනවා. ඊළඟට බලන්න කුඹුරක් වගේ බද්දුන් කෙනෙක්. අම්මා අපි දන්නවා අම්මලා අපි ගෙදර ඉදදී අපිට කන්න දීලා අන්තිමට දන් කුඩේ තමයි කන්නේ. නමුත් ඒ දේ අපි හඳුරු කියන්නේ කොහොමද? කුඹුරක් වගේ බද්දුන් කෙනෙක්. අනේ මේ නව්‍යත්වය තමයි කවිය තුළ අපි දකින වටිනාම ගුණාංගේ. ඒක තමයි ප්‍රතිභාව. එනිසා තමයි සංස්කෘත විචාරකෝ කියලා තියෙනවා ශතේසු ජායතේ ශූර සහස්‍රේසු පණ්ඩිතක් වක්තා සත සහස්‍රාණි කවි අත්‍ර සුදුර්ලභක්. කවියෙක් නිර්මාණකරුවෙක් ලෙහෙසි පහසුවෙන් රටක බිහි වෙන්නේ නැහැ. එබඳු වූ අප්‍රමාණ වූ කවි ශක්තිය ඇති යතීන්ද්‍රයන් වහන්සේ නමක් තමයි අපේ රඹගන සිද්ධාර්ථ හාමුදුරුවෝ. දීර්ඝනේ මහතෙර තව ගීත ගණනාවක් රචනා කරලා දීලා තියෙනවා. මහගෙදර මහවුල් කියන ගීයත් ජනම් දේවියේ තව ගොඩක් ගීත තියෙනවා ඉතින්. මට අවසරයක් දෙන්න තව පොඩ්ඩක් කියන්න. මේ අපේ හාමුදුරුවන්ගේ තියෙන විශාල ගුණයක් උන්වහන්සේ ගීපද රචකයෙක්. නමුත් උන්වහන්සේට ආරාධනාවම ගීපද රචනා කරන්න උන්වහන්සේ සියල්ලම ලියීමේ ආශාවෙන් පෙළෙන්නේ නැහැ. මේක බෙදා හරිනවා. එම බෙදාහැරීම නිසා අපිටත් අවස්ථාව ලැබිලා තියෙනවා මේ රටේ ප්‍රකට ගායක ගායිකාවන්ට ගී පද රචනා ඉදිරිපත් කරන්න. ඒ බෝසත් ගුණයත් මේ වෙලාවේදී මම මතක් කරන්න ඕනේ. ඒ බෝසත් ගුණයට මාත් යමක් එකතු කරන්න ඕනේ. දොරමඩලාව ආරම්භ කරලා අවුරුදු 16ක් වෙනවා. මේ වැඩසටහන පෝෂණය කරන්න මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමම ලොකු කාර්යභාරයක් කරලා තියෙනවා. අපේ බෙල්ලන්විල හාමුදුරුවෝ දොරමඩලාවට හඳුන්වලා දීලා තියෙන සම්පත්ධාරීන් ගණනාවක් ඉන්නවා. සමහරු දන්නේ අපි හොයන් ආවා වගේ අපි නිකන් වැඩසටහන කරනවා. සමහර විට මේ අනතිමානී ගුණය
ඒ සිහිපත් කරන්නේ රඹුකන හාමුදුරුව මට හඳුන්වලා දීපු සම්පත්ධාරින් මම දොරමඩලාවට කැඳවලා තියෙන. ඒ අය රටේ හුඟක් ප්‍රසිද්ධ වෙලක් තියෙනවා. හැබැයි මට හඳුන්වලා දුන්නේ රඹුකන හාමුදුරුව. සමහර මේ පියතුමන්ලා පවා මේ දොරමඩලාවට මා කැඳෙව්වේ ඒ රඹුකන හාමුදුරුවන්ගේ දැන හැඳුනුම නිසා. ඒ උන්වහන්සේ තමන් නැතුවට කිසි ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ ඉඳලා හිටලා තමයි දොරමඩලාවට වැඩම කරන්නේ. හැබැයි වැඩසටහන බලලා අගේ කිරීමේ ගුණේ හසන්ත අර වැඩසටහන හරි හොඳයි. අර මේ වික්ටර් අයියා ආපු එක හරි හොඳයි ෂා කියලා ඒ එහෙම අගේ කිරීමේ ගුණයක් තියෙනවා. ඒක තමයි අනති තමන් නැත්තම් සමහරුන්ට හොඳ නෑ වගේ එකක් තියෙන. හැබැයි තමන් නැතුවට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ නම් හොඳම තමයි. ඒක තමයි උන්වහන්සේලාගේ විශිෂ්ට බෝසත් ගුණය හැටියට මා හඳුන්වන්නේ. අපේ වැඩසටහනේ අවසාන මිනිත්තු දෙක තුන අපේ පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේටම භාර දෙමු. ඇත්තට මට දැන් මේ වෙලාවේ තියෙන්නේ මේ ගීත ගැන කතා කරන එක නෙවෙයි. මේ මෙතන මේ සම්භාවන සභාවට ස්තුති කරන එක. මේ ඔක්තෝබර් 30 වෙනිදා පැවැත්වෙන මේ උත්සවයේ බණ්ඩාර සම්මන්ත්‍රණාවේ මේකේ ආදිකතෘ අනුශාසකවරයා හැටියට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ ජයපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලංගල විමරතන නායක හඳුරුවෝ. මං හම්බෙලත් ඇහුවා මේ වගේ අදහසක් ඔබ වහන්සේ ඇතුනේ කොහොමද කියලා. මේ ඇයි මේකට අනුශාසනා කරලා මෙහෙම වැඩක් කරන්න ඕනේ කියලා. මම මට මේක ආරංචි වෙලා එනකොට සමන්තන ශාලාව වෙන් කළත් ඉවරයි. මට බෑ කියන්නත් බෑ, හා කියන්නත් බැරි දැනකට මං ඇවිල්ලා හිටියේ. ඊට පස්සේ ඉතින් ඒවට මා දන්නා පමණින් මේ මහා විශාල වියදම් යන වැඩක් මේ වැඩේ. ඒ කිසි ප්‍රශ්නයක් නැතුව මහාමේරු පර්වතය වගේ බෙල්ලංගල නායකහරු ඉන්නවා ඕන එකක් කියලා මේ ඒ යෙහිදනු දරාගෙන මේ කරගෙන. ඉස්සර මට මතකයි බෙල්ලංගලහරු මම දකින්නට අවුරුදු කලින් ඒත් මේ වගේම තරුණයි. ඊට අවුරුදු 40 කලින් දකින්න කොටත් පස්සේ දකින්න කොටත් උන්වහන්සේ එහෙමමයි. ඒ දැන් කතිකාචාර්යවරයෙක් හැටියට, මහාචාර්යවරයෙක් හැටියට, මහා පඬිවරයෙක් හැටියට, විශ්වවිද්‍යාලයක කුලපතිවරයෙක් හැටියට, උපකුලපතිවරයෙක් හිටියා. එතකොට ඒ වගේ මහා විශාල තනතුරු ගණනාවක් දරලා බෙල්ලංගල රජ මහා විහාරය වගේ විශාල ධාම කාර්ය බහුල විහාරස්ථානයක අධිපති ධූරයේ දරමින් උන්වහන්සේ වැඩවාසය කරන අතරේ අපිවත් කල්පනා වුණයි කියන තමයි මම මට ඒක හිතාගන්න බැරුව මම ගිහිල්ලා ඇහුවා. මේ වගේ එකක් හිතුනේ ඇයි හඳුන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මට මේ ගොඩක් කාලෙක ඉඳන් ඔලු දිච් එකක් මේ වගේ එකක් කරන්න ඕනේ කියන එක. ඒ නිසා උන්වහන්සේගේ ඒ ගුණයට ඒ නිහතමානීකමට පින් සිද්ධ වේවා කියන ඇර වෙන කරන දේක් මට ඉතුරු වෙලා නැහැ. මේ ඒ වගේම මේ මාජා සාන්තන්තිනි මැතිතුමා, අපේ විද්‍රත් නාය මැතිතුමා, ටීඑන් ජාත් මහත්මයා, එඩ්වර්ඩ් ජයගොඩ මහත්තයා, එතකොට අපේ දියුණුවේ මහත්තයා, අපේ සාහිත්‍ය විචාරකයා අපේ මහින්ද නිසානායක මහත්තයා, මේ සියලු දෙනාම තමන්ගේ වටිනා කාලය වැය කරලා මේ අවස්ථාවට ආවා. අර හසන්ත මහත්තයා කිව්වාගේ හසන්ත මහත්තයාත් මෙදිහත් වෙලා, ස්වාධීන රූපවාහිනියත් මෙදිහත් වෙලා අමුතුම දරමඩලාවක් හදලා දුන්නා අපේ වැඩේ සඳහා. ඔබතුමාටත් ස්තුතියි, මේ පැමිණිච්ච මේ පිරිසටත් ස්තුතියි. ඒ පැමිණීම නිසා මේ වැඩේ ලොකු අලංකාරයක් ආවා. මේක දොරමඩලා අතර දොරමඩලා කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මේකට දායක වුණා බොහෝ පිරිසක්. අපේ නිෂ්පාදන කාර්ය මණ්ඩලය, කැමරා ශිල්පීන් ඇතුළු බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ ප්‍රවීණ සංගීතවේදී සමන්ත පෙරේරා මහත්මිය, අර නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරන ගීය අපි පෙන්වුවා කොටසක් සංගීත නිර්මාණය කළේ සමන්ත පෙරේරා. මේ ඔහුගේ හඬ අද අපට අහන්න ලැබුණේ නැහැ. මම හිතන්නේ ප්‍රසංගේත් 30 වෙනිදා ප්‍රසංගීත සංගීතයේ මෙහෙවන්නේ සමන්තම තමයි. අද මේ ශිල්පීන් කීප දෙනෙකුත් එක්ක ඇවිල්ලා අපට ලොකු දායකත්වයක් ලබා දුන්න මේ වැඩසටහන ශක්තිමත් කරන්න. අපි මේ මම කැමතියි අපේ වැඩසටහන අවසන් කරන්නටත් අර ගියේ කොටසනේ කිව්වේ වෙහෙරක් වගේ ඉතුරු කොටසෙන් අපි හමාර කරමු. ඊට කලින් මම පින් දෙන්න ඕනේ. මම ටිකක් හොයලා බලන්න ඕන විශ්වවිද්‍යාලයක ඔය මේ ශාස්ත්‍රීය මට්ටමින් ඒ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අතරින් ඒ විශ්වවිද්‍යාලයේ සියලු තනතුරු දරූ එකම භික්ෂුන් වහන්සේ උපකුලපති වශයෙන් හිටියේ නැහැ. නෑ නේද? මම අධ්‍යාපනය සඳහන් කරා මට ඒක ඉතුරු ඒකත් ඔයලා බලන්න. අධිකාචාර්ය සහ මහාචාර්ය
ඊළඟට කුලපති. ඔබවහන්සේ මේ දුහුණෙක් හැටියට මට ආරාධනා කළේ මොකද කියලා නේ සාකච්ඡාව පටන් ගත්තේ. හැබැයි බෞද්ධ කලා ශිල්ප ගැන උන්වහන්සේ සම්පාදනය කරලා තියෙන ශාස්ත්‍රීය නිබන්ධ පොතපත රාජ්‍ය සාහිත්‍ය සම්මාන පවා දිනු බෞද්ධ කලා ශිල්ප. ඉතින් දැන් බෞද්ධ කලා ශිල්ප අතරේ ගීත කලාව ගැන කොටසකුත් ඇතුළත් කරන්න පුළුවන් රමුකන හාමුදුරුවන්ගේ පල්ලෙක හාමුදුරුවන්ගේ නිදර්ශන වලින්ම. ඉතින් ඔබ වහන්සේ සුදුසුයි මේ සාකච්ඡාවට. ඔබ වහන්සේට පින් දෙනවා. රමුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේට තව තවත් ගීත රචනා කරන්නට, අපේ ජාතිය දේශය සුවපත් කරන්නට ලොකු කාර්යභාරයක් පැවරලා තියෙනවා. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේලා දෙනමටම දොරමඩලා වෙනුවෙන් මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්සිරි මහත්මයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. දවසක ඔබතුමාගෙන වෙනම දොරමඩලාවක් කරන්න ඕනේ. මේ ඉතින් අපි බලාපොරොත්තු වෙන එකත්, ඒ වගේම ආචාර්ය වික්ටර් රත්නායක සුරින් අපේ ප්‍රධාන සම්පත්ධාරී මේ දොරමඩලාව මේ තරම් අර බලන වැඩසටහනක් කිව්ව ඕවා මේ අපේ හපංකම් නෙමෙයි, ඔබතුමාලා මේවට ඇවිල්ලා මේවා පෝෂණය කළ නිසා තමයි ඒක වුණේ. ආචාර්ය වික්ටර් රත්නායක සුරින්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අදත් ජනකාන්ත තරු අතරේ බැබලෙන තරුවක් හැටියට ලක්ෂ ගණනකින් සෙනඟ ගෙන්න ගන්නට පුළුවන් ප්‍රසංග කරන්න පුළුවන් අය මේ හැම දෙනාම ටීඑම් ජයරත් මහත්මයාත් එහෙම කෙනෙක්. මෙරට පිටරට සංදර්ශනය පවත්වනකොට දහස් ගණනින් එන්නේ, මේ දොරවල් කඩාගෙනත් එනවලු. මේ බලන්න සමහර අයගේ සංදර්ශනවල දොරවල් කඩනවල ඇතුළේ ඉන්නේ එළියට පැනගන්න. මේවා එහෙම වෙන්නේ නැහැලු. ඉතින් ටීඑම් ජයරත් මහත්මයාටත් ප්‍රවීණ සංගීතවේදියා සංගීත ආචාර්යවරයෙක් මං හිතන්නේ මේ සංගීත ආචාර්යවරු තමයි මේ සියලු දෙනාම පහ. ඒ වගේම වාද්‍ය ශිල්පීන් මට හරි අපූර්ව චිත්‍රයක් මැවෙනවා. සනත් නන්දසිරි මහත්තයා ඉස්සරහා තබ්ලාවක් තියලා වික්ටර් රත්නායක මහත්මයාට වයලීනයක් දීලා ටීඑම් ජයරත් මහත්තයාටත් වයලීනයක් දීලා ගායනා කරන්න එපා වැඩේ කරන්න කියලා දවසක මේ ස්වාධීන රූපවාහිනී කරන්න පුළුවන් නම් ඒක හරි අපූර්ව දෙයක් වෙයි. බොහෝ දෙනෙකුට අතීතයත් මතක් වෙයි. වාද්‍ය ශිල්පීන් හැටියට අපේ රටේ ඉතාමත්ම ඉහළ මට්ටමේ වාද්‍ය ශිල්පීන් හැටියට ශාස්ත්‍රයට ආපු අය. ඒ වගේම විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක්. ඒ වගේම කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා අදත් ඉතාමත්ම ඉහළ මට්ටමේ තෝරා ගැනීමකින් යුතුව විශිෂ්ට ගණයේ පද රචනා තමන්ගේ හඬින් ගායනා කරමින් තව පරම්පරාවකට ආලෝකය දෙනවා. මේ අරන් ආපු ගමන ඉස්සරහට අරන් යන ඊළඟ පරම්පරාවේ ගායන ශිල්පියෙක් හැටියට දිවුල්ගනේ මහත්මයා මම හිතන්නේ ලොකු ආදර්ශයක් දීලා තියෙනවා අලුත් පරම්පරාවට. ඔබටත් ස්තුතිවන්ත වෙනවා. අනුරාධපුරයේ ඉඳලා අද මෙහි ආපු මහින්ද දිසානායක කියන විශිෂ්ට ගීත රචකයා, ඔබතුමාටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. සමන්ත ඇතුළු අපේ වාද්‍ය බෘන්දයට මගේ ගෞරවයේ ස්තුතිය පුද කරන්නට කැමති. අපි නම් වශයෙන්ම සඳහන් කළොත් වටිනවා. තරිදු ඉන්නවා, තනු ජයතිලක, පංකජ, ප්‍රනීත්, ගායනාත්, සමන්ත පෙරේරා ඇතුළු වාද්‍ය බෘන්දේ, අපේ චාමිකර පෙරේරා ඇතුළු ඔහුත් තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙක්. චාමිකර පෙරේරාත් මේ අපේ දොරමඩලාවේ සංගීතයේ කටයුතු වලට දායක වෙච්ච සංගීතවේදියෙක්. ඔහුත් ලොකු දායකත්වයක් ලබා දුන්නා දොරමඩලාවට. මේ සියලු දෙනාටම පින් දෙනවා. මේක සසර දනව්වනේ. අපි ගායනයකින්ම වැඩසටහන හමාර කරමු.
වෙහෙරක් වගේ පින්දුම් කෙලි දෙවුලක් වගේ දුක් ඇහුකෙලි කුඹුරක් වගේ බත්දුම් කෙලි වෙනම් ශක්තියම ආලෝකයේ හරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක ඇසි දිසි සරසවි